මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සූ අත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්මස් සවන කාලෝ අයංබදන්තා දම්මස් සවන කාලෝ අයංබදන්තා දම්මස් සවන කාලෝ අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස ඒ අපගේ ශාස්තෘ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා මේ දේශනා ඉතාම ොහොඳින් පුරුදු කරන්නත් පෙළඹිලායි නොලංකාේ මෙම ඇත කාලය ඇතිවෙච්ච ඉතා බරපතල ප්‍රවණතාවයක් එම ප්‍රවණතාවයක් ලංකාවි තිබබෙනෑ ඇතටම දැගෙනවා ඔය ඇමෙරිකා වගේ රටවල්ල ොලිම්පවා එගොළු මෙහිට එන්නේ දේශනාවක් කරන්න බලාගෙන සමහරයි මේ ස්ථානයේ හිම දේශනා කරන අපිණිතරම තොරේ ගොල්ලු නිකම්මයි නෙමි ලංකාවන්ගේ බෞද්ධාය විවිධ ෘර්තිකය ඔයහෙ ඉන්න නිකම් ආපු අයි නෙමි සමරයි හතර වෙනි දෙහානයනුත් තුට ගියපු අය ඉතා මුහදට චිත්ත සමාධිය පුහුණු කරන අය සමහරයිට උමනාවතිනි අනාගාමි වෙන්නේ කොහොමද කියන තත්ත්වය දැනගන්න. එගොනට උමනාවෙන්නේ මෙ දැන්මං මෙතන මෙතන්ට එන්නේ කොහොමද කියන මට්ටම එකැන තුරහුන් ාකාධ්‍යාත්මික දියුණුවක් එවනට ලංකාවෙ ඉන්න බෞද්ධයෝ ඉන්නවාන ඒ ප්‍රවණතාවේ නෑ ලංකාවන්න ෞද්ධයට එම ප්‍රවණතාවයක් නෑ. එගුලු බුදුරජනස කිව්වා කියල හිතාගෙනන්නේ. ඔය පන්සල්වල කරන සාම්ප්‍රදායික වැඩ ටික. තොට ඒවා බුදුරජාණන් වහන්සේ කිව් ඒවා කියලා හිතාගෙන ඒයිත හම කියනවත්න්නේ හාමුදුරුවරුත් තින් මේ එහම කියනකොට ඉතින් එගුල් ුත් හිතනවා මේ බුදුරජණන්ස කිව්වේ එක තමයි. දැිරන්න කියල දර කෙනෙක්යන් පල හ දුල කියනෙ කන කවදහ අපි පිළිගන්න කල කෙනක්යන් ම හාමුදුරු කියනව පිගන්නයන් නිපා හාමුදුර කියපු පිගන්නපා ඔොලු බදුරජාන්ස වදාලෙක කිය පිගන්නම්. එත බුදුරජාන්ස වදාලෙක කොහම ද පිවාගන්න ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්මවිනය කලකක් වදාලා ඒක මේ කියන එක එකන කියවි එතුර ගලපල බලන්න ඒවා මේ ධර්මවිනයට ගැල පෙනවාද කිය ච්චර. ධර්මීගෙන ගණඩුවෙනවා ට කලි නෑ එතකොට අපට එක දෙයක් පැහැදිලි ධර්මය කරා යන් ඉදිරියට යන ශ්‍රාවකයකුට ධර්මී දියුණුවක් කරා යන පුද්ගලයකුට සෑම අවස්ථාවකදීම හොයන්න අමාරුනෑ ධර්මි හවාගන්න හරි ලේසි ධර්මී හොයන්න ඔගොල්ලුන්ට ගොඩාක් මහන්සි වෙන්න දෙයක් නෑ ධර්මය කියන්නේ අර හේතුඵලවාදී කියවීම කියනෙක් විනය කියනකොට මොකද විනය කිය ලොගොන් හොයන් අමාරුත් නෑ පුද්ගලයා සම්පූර්ණය විනයටෙන්නේ ආර්යෂ්ටාංි මාර්ගය තුළදී එතු ආයෂ්ඨාංගික මාර්ගයට එකතු වෙච්ච ශ්‍රාවකයෙක් සම්පූර්ණය විනේ ගරුකයි. තුර අපි බලන්න ඕන වරුහරිෙනෙක් වවාහම ඒකාර පටිච්ච සමුපන්න කියවීමට සමපාතයිද ආයෂ්ඨාංගික මාර්ගයටක ඇලපෙනවාද කියල ඇති එහෙම බලාගන් ආර්යෂ්නන් ර්ගත් දන්න නත්තන් ඉතින් යා මංහිතන්ම එයා ගැන අනුකම්පා කරන්න ඩුවට මටමත්තියෙන්නේ එත ආර්ිෂ්ටන් මාර්ගයත් තෝර ගන්ඩ බැරිනං මේ මහ බරපල විදිට අනුකම්පාරන්න ඕුවන මටමත්ති. මේ බුදුරජනස ශ්‍රාවක ක්න මේ අතින් අලුතින් පටන්ගන්න ඕන කායි හරි යොට ඉගනගෙන පටිච්ච සමුපාදය කියන එක පින්වත්නී මේ පරිිච්ච සමුපන්න හැකියාව කියලා කියන්නේ ඒ මේ අධ්‍යතිය කුසලතාවය පිච්ච සමුපන්න හැකියාව කියන්නේ ස්වල්ප කුසලතාවයක් නෙවෙයි එක අද්‍යතිය කුසලතාවය තුරේ පරිච්ච සමමුපපන්න කුසලතාවේ කියන එක බුදුරජන්සගේ ධර්ශනික කතාව ක මනිස්ු දර්ශනය හයෙනවානි බුදුරජාන්හසකි දැමි සමහර ලංකා මිනිසුත් කියනෝ අපි දර්ශනයට තමයි කැමැති අපි ආගංවලල්ට වැඩිය කැමැති නෑ කියලා ඔගුලු දන්නවත් බුදුරජානසකි දර්ශනයම කද කලවත් ඒකත් දන්න ඇති මටම අපට තියෙන්නේ එතුට බුදුරජනසකි දර්ශනය තම හේතු පල දහම හේතුන් නිසා පල්ල ධර්ම හටගන්නවා ඒ හේතු නිරුද්ධ වෙනකොට පලේ නිලුද්ධ වී යනවා කියන සාකච්ඡාව සාකචා තුළල තමයි පි ලෝකම විශලේෂණය කරන්න එතිගේ විශලේෂණය කරාදි අර විනය කියන එක මතු කරගන්න අපිට ප්‍රතිපත්තිය ඇතුළේ දේවල්ටිකක් කරන්න වෙනවා ඒටිකලොත් ඒක බුදුරජණන් වහන්සේගේ දේශනාව තුළ සමපාත බුද්ධශ්‍රාවක භාවයක් මතු වෙනු. එතකොට ඒ ධර්මය ඇතුළේ සජීවමාන වෙනකොට ඒ ශ්‍රාවකයා තුළ බලාග නිද්ධනිවෙනවා බලාග නිද නිවීමක් ඇතිවෙන ඉති නිවීම සාක්ෂාත් කරගන්න අපි උත්සහ කරන්නෝ. එතුටේඒ නිවීම සාක්ෂාත් කරගන්න උත්සාහරන කෙනෙකුට මේ කාලේ ඕනෑවටත් වා ධර්මය මතු වෙලා තියෙන්නේ. අයුකුල්ට මතුකරගන්න දෙයක් නෑ බුදුරජනසිගේ ධර්මය කියල ඔගොලට අමුතුුව මතුකරගන්නමකුත් නැහැ ඔගොල්ලට තියෙන්නේ මේ වෙලාව තුළ වර්තමානය තුළ, පුළුවන් තර පුළුවන් තර අර බුදුරජාණන් වහන්සේ වදාල ප්‍රතිපත්තිය තුොළම ශක්තිමත්වෙල බලන්න එක මේ ගිහි ජීවිතය කරන්න බැරි එකක් එහෙම නෙමයි. මොක ගිහි ගිහිජීවිතය කරන්න බැරි එකක් නම් අපි ගැන කතාකලා වැඩකුත් නෑ මකොද මහා ද බණඋනත් අහන්න මහා සමාජය ගිහි අයනෙ එතට ගිහිඔොන්ඩ කරන්න බැරිේ වහම බුදුරජාන්ස වදාරලා නෑ. බුදුජණන්ස වදාලය අපට කරන්න පුළුවන්දයඒ කරන්න පුළුවන්දේ ඇතුළේ පින්වත්නී ඕගොල්ලන්් කරන්න තියන්නේ බොහොම හොඩි දේවල්ටිකා හොයන්ඩ දකුත් නෑ හොයන්න්න දෙන්නන්නේ ඇැදෙන් අලු තිංගවේශණී කර්ඩ දෙයක් නෑන බුදුරජාණන්හස හොයා ගත් එකක් අපිට කියලා තියන කරලා බලන්න තින්නේ. කරලා බලනකොට ඒත් මේ මෙහි ඔුගුලු කරන්න ඉට පසේ මරණින් නිහපැත්තේ ඔයාල්ට ලැබේ මුණො හරි කියලාවගේ කුත්න මේනි බුදුරජනන්ස වදාලේ එමන අප ඒක වැඩි ගණගන්න හොදනෑ ඇයි ඒක සාන්දෘෂ්ටික නෑන ඉන්ද්‍රී ප්‍ර්‍යයක් ශද්දැකීම් මාලා ඉදකොමත් නිවන ඉන්ද්‍රී ප්‍රතිේක්ෂණනෑ නවත් මේ ඉන්ද්‍රී අත්දැකීම් ටික ඇතුළේම යම් ගවේෂණයක් තුළ මෙහෙදීම මේ අවබෝධයට එන්න තියෙන එක මරණ නිහපැත්ත කතාවක් නෙ මේනි එනිසයිම එක කරලා බලන් ෝඩ ගොල්ලොට මරණයට කලින් මේ කියන නිවීම හම්බේවාවද නැද් කෙල ඉතාම් පරිස්්සමින් කරලා බලන්නයි ඉතිෙන්. හම්බ නැත්තනං ගුල්ලොන්ට පුළුවන් බුද්ධසාවාසන ඉදිරියේ බොහොක් බයනැතුව ොඳ කෙලින්තියාගෙන චෝදනා කරන්න. හැබැයි බුද්ධ සාසනය පෙන්වන්න නිවීම නැත්තං විතරයි. හැබැයි මේ බුද්ධවාසනය ඇතුළේ තමන් නිවෙන වනං ඒ නිචස්්‍රාවකු බුද්ධසාසන ප්‍රතිඵය කරගයොත් යයට බද්වාාසන පිගන් වෙනවා. ඕගොල්ලන්ට තියන ඥානයේ දුරුවල කණ්ටිකත් තියෙනවා ඒටික හදාගත්වොත් ඔොගොලු අවබෝධය කරා යනු පලවෙෙනක තමයි ඔගොල්ලොන්ට තියන්න ඕන දේ තමයි ඔොගොල්ලන්ගේ උගත්කම් බුද්ධිමත්කං ඔක්කොම දේශනාවට මිස්සර කරගන්න ඇතුයි ඉන්න එක. වර්තමාන බෞද්ධ සමාජය ඇතුළේ විශාල අරබුදයක්කට පත් එච්චි කත්තමයි ඒක මොකද බුද්ධශස්නි දියුණුව කරය කැන උගලන්ගේ උගත්කම් බුද්ධිමත්කන් කියනේවා විමුක්තිගාම මාර්ගෙයට චර වැදගත් නෑ උගත්කම් බුද්ධිම උගත්කම් නම් ඉතින් අපිටත් තියෙනවා අපිටත් උගත් කන්නන් තියනවා ඒටයි මුකුත්වෙන්න නැවි ශුවිදයාල්ල ග ත්තේම මක කත් ඉතින් ඔය ලොකොට දවවෙන්න පැත්ම පිණසා ුදු හට හැත්තවක පැවැත්ම පිණිස සහ මානව බැඳීම් අතර ඇතිවෙන ඉතාම සුව පහසු විහරණයකට උදව්වෙන දේවල්ටිකක් මරණින් පසු කත්නෑ. ඇතොට මැරුණට පසේ හෙමොකොත් ඇත්තත් නෑ උපදේසිට මරනය දක්ව අදකීම් පරාසේදී යම උපකාරාර්ථයක් කරනවා ඉගනගත්ත දේවා. තො ඒවා අර්ථය කියලා හිතාගෙනඉන්න ගොඩාත්දනේ කනාත වෙන බවක් පේන්න දන. සා ොලට බද්ධාසනය දියුණුව කරා ඉන්ඩෝනං ඔගොල පලවෙෙනීෙන් කරන්න ඕනදී තමයි ඕගොල්ලන්ට තියන දැනුම බුද්ධිය තියෙනවාන. ඒක බොඩ්ඩා පැත්තකින් තියන්නුන් ඇයි නැත්තං මේ දෙක සම්මස්ත්‍රණය වනුත්න් එයාට ධර්මී පැටලෙනවාමයි. ඇයි ධර්මී කියන අත්දැකීම් ටික වෙන කතාවක් ඕගල උගත්කම්සා බද්ධමත්කම් ඇතුේ ගොඩන ි්ච දේවල්ටි වෙන කතාවක්. දකුදාාරයක් විදියට ත්කම් බදධමත් කම් ටික ඇතුළේ ඇතිවෙන සාකච්ඡාව ඉද්‍රී ප්‍ර්‍යක්ෂ අදදකීමක් අනුබෝධක ප්‍රවණතාවයක් බුද්ධිවාදී ප්‍රවණතාවයක් නමුත් බුද්ධ සාාසනය කතා කරන එක අති ඉන්ද්‍රී ප්‍ර්‍යක්ෂයක් ඉන්ද්‍රී ප්‍ර්‍යක්ෂ නෑඒන විමුක්තිය ඉද්‍රී ප්‍රත්්‍යයක්ක්ෂ අද්දකීමක් නෙමේ ඒ ප්‍රඥා ගෝචරදදකීමක් එතුට බෞතික විද්‍යාත්මක සහ ඔගොලග තින දැනුම් පරාසය ඇතුළේ කතා කරන විෂය අදදැකීම් ඔක්කොම බෞතිකත්ේ ඇතුළේ කතා කරගන්න පුළුවන් බොහෝ දේවල් විමුක්තිය ගැන දැ විමුක්තිය කියනෙ එක තර්කව ගලපන්න බෑ දැමනි සහර පැවිදොත් කිය න ද තර්ක කරන්න ඕන කියලා තර්කින් ගලපන්න බෑ නිවන අතක්කාාවචරයි එකන තර්කයෙන් නිවන හොයන්න බෑ නිවන් මාර්ගය පිළිබඳවෝ තර්කනයක් හදන්න පුළුවන් නිවනට පත්ව වෙන මාර්ගය ගැ අපට තර්ක කරන්න පුළුවන් හැබැයි විමුක්තිය කියන එක අතක් කාවචරයි තර්කින් ගෝචර වෙන්නේ ඒ හේතු පල දහම ඇතුළේ පොඩි කියවීමකින් විස්තර කරනවා හැ ඒකත් ඉන්ද්‍රී ප්‍රත්තික්ෂ නැහැ යම් කිසි ආකාරෙක කහඳුනාගණඩයි වෙන්න මෙන්න මේ වගේ දැන් විමුක්තියට පත්වන කෙනෙකු කුට මොකක්ද වෙන්නේ යයා උපදිින් නැද්ද ඕන ඇඋපත කරා යන්න න්න ඇත්තම් මොකක්ද වෙන්නේ යනත මොනෝහරි ව්ඩෝනනි එ යන්න ඇත්තම් මොකක්ද වෙන්න කියන කතාව ඔගොල්ඟගේ අදකින් පාස තුළේ ලිහන්ඩ බෑ හේතු පල දම ඇතුලේ පොඩි තේරුම් කිරක් විතරයි කරන්න පුුවන් කොමද දැන් ගින්නක් ඇැවිලෙන්නේ දරදාන කන්නන් දර්ධානක නතර කළහම ගන්න නිවිලයනවා. දරදානක ගින්න ඇලෙනනවාය දර්දානක නතරකළොත් ගින්න නිවෙඩි පාය. ඇතු ගින්න නිුණහම නිවුණු ගින්නට මොකක්ද වනේ. තර වේගෙන් පුරපුරා ඇවිලිච්ච ගන්නකෝ. කොහෙද ගිය ගින්න. කොහෙද ගිය ගන්න කියන්නේ එක පිළිබඳව විසංවාදයක් හදල වැඩක් නෑ ඇයි එක එ එහම විසන් එම විංවාදක් හැදුවත් වැඩේ අසාර්ථකයි හැබැ එක දෙයක් කියන්න පුොලොංක හොමද එකක් කියන්න පුළුවන් දරදානක නතරකරපු නිසා ගින්න නිවුණ නිවිලගියා. ලොක දරදානකං ගින්න ඇතිව ඇවිලෙනවනන් දරානක නතරකරපු නිසා ගින්න නිවිලගියා කියන එක විතරයි සාකච්ඡාවට ගෝචර කරගඩ වෙන්නේ. කොහෙදගේක කෝච ඇවිලුනා දැකෝ ඇවිිච්ච ගන්න උතුර පැතර ගයාද දුණු පැතර ගයාාද කොහටදගේ හළඟත්ක කොහැරරිගයාාද උඩතියෙනවාද රැඳිල තියෙනවාද ඒ කතාව අසාධාහරට කතා අන්නේ වගේ විමුක්තිය සම්බන්ධ කතාව ඕගොල්ලන්ගේ අත්දකින් පරාසය ඇතුලේ බුද්ධිවාදී ප්‍රවණතාවකින් ලිහන් බෑ ලිහන්ඩ බැයි ලිහඩ බැරි විමුක්තිය කියන එක අතක්කාවශරයි තර්කින් ගෝචර වෙන්න හතු පළදම හඳුර ගන්න පුළුවන් හේතු පල දහම ඇතුළිමකක්ද ගින්න ඇවිලෙන්නේ පිදුරුදානකං වගේ බවසංස්කාර හැත්දෙනකං විතරයි වි්ඥානී පැවැත්ම තියෙන්නේ. බවසංස්කාර නිරුද්ධ වන ගමන් බවසංස්කාර විසින් තමයි විඥානී නවත පැවැත්ම ස්ථාවර කරන්නේ වි්ඥානී පැවැත්ම ස්ථාවර කරන්නේ බවසංස්කාර වින් එතුර බවසංස්කාරය වෙලා මාතුළ ගොඩනැගේ නැත්තං බවසංස්කා ගඩනැගේ නති ැනක ්්‍යානයට නැවත ප්‍රතිසන්ධිය කරායන්න අවකාසයක් නෑ. අවකාසයක් නැති නිසා එහෙම විඥ්‍යානය නිරුද්ධවෙල යනෝ ඔන්න ඔය කතාව තමයි අපි තෙරුම්ගඩ වෙන්න. බුදුරජාණන් වහම්සේ වදාල දේශනාව ඉතාම පැහැදිලි විද්‍යාත්මක කතාවක්. යතු විද්‍යාත්මකයි කියනකට ඔගල්ැග වලුවටෙ බටහිර ද්‍යාමක මතය නං ඒක එලිියන්තියන්න. ඇමන්ක මේ ධර්මයට එනකොටම ඒ ඒ දැනුම අපිට මෙතන සකචාවට අදාළම නෑ. අවශ්‍ය නං එකත් සකචා කරන්න පුළුවන්. එතුට ඒක ගැනත් ප්‍රාමාණික අදහස්කුඩක්කික්ක තමයි අපි මේ සකචාව කරන්නේ. එතකොට බෝගොල්ලන්ට අවබෝධය කරායන් ඕන නං අවබෝධය සම්පූර්ණි මානසිකත්දයකීමක්. විමුක්ත ස්වභාවේගැන මානසික ගතියක්. එතකොට ඔගුල්ලන්ට තියෙන ප්‍රශ්නය තමයි මානසික ගතියකින් නසික ගයකින් කොහොමද මේ භෞතික කයේ පැවැත්මට අභියෝග කරන්නේ කියෙනක තමයි ඔගුලු දන්න දැනුව ඇතුළේ අපට තියෙන ලොකම ප්‍රශ්ණය එක මානසික ගතියක් පදනම් කරගන කොහොමද මේ භෞද්තිකත්තයට අභියෝග කරන්නේ ඔගුල අන්ට පුුවන් උපරිම ැුම් පරාසේයටිගිහිිවරවෙන කොටත් ඔගුල එක තැනක නවතින බරපතල අභියෝගය ඕක තමයි පින්නත්නී මේ ලෝකේම මානසිකයි ලෝකෙම මානසික ගතියක් තියෙන්නේ. එතුර ඒ මානසික ගතිය අපට මුණ ගැහෙන්නේ අරමුණත් එක්ක අරමුණු මුණගහෙනවා අපිට එත බුද්ධශාසනය පැහැදිලි කරන්නේ භාගතුන්හන්ස වදාළේ ඉන්ද්‍රී අරමුණු හය පැත්තකින් පුද්ගලයට මුුණ ගැහෙනවා. අරමුණු ඇස කනසේ දිකයි මනසික කියලා හය පැත්තකින් මුණ ගැහෙනවා පැ තික න පස් පත් ක පි ර ඇති වන ැනක ිකොක්කු පැතික න්න ලයි ටහිල් ෝක පළිගන්නන්නේ නැහැ ඉන්ද්‍රී හායක් ගැන මනසි කිය කතාව පිගන්න නැහ ගොලු මොලේ සබන්ධ විංවාදයයට එනවා ක රගු ද ැන තියන තියනකයි හොදමදේ. ඒකත් එක්ක මේ අතර පොඩි විසංග ගැටුමක් තියෙනවා මොක බුද් ඇතවට දැම් බද්වාාසනය පැහැදිි කරන විද්‍යාත්මක මත පදනම කියන ෞතික වි්‍යාත්මකසාහ බටකර වි්‍යත්මක න්‍යය ඔසේ ගොඩනගච්චේ විද්‍යාත්මක දහරාවක් නිම ද ාසනත්ත ද්‍යාවා කියල ගත් තියෙනවාන විද්‍යා උද පාදි කියල ධර්මීය තියෙනවා විද්‍යාාවන් වි්‍යා විමුක්තිය විද්‍යාාව විමුක්තිය කියලගත් තියෙනවා අ විද්‍යපට ප්‍රති විරුද්ධ වචන, අවිද්‍යාව කියල කතා කරන අවිද්‍යාපච්චය සංකාන කියල එන මතකතියාගන්න මේ අබුදුදහමී වචන තමයි අපි මේ ඕගොල්ු කතාරන්න දැනු ඇතුළෙ ඔගොළු පාච්ච කරන්නේ. එම පාච කරණිගින් අමාර වැච දැනු ගොක්ත්තියෙන. ඕගොල්ලං උත්සාහ කරන්න ඕඩ බුද්ධ සාසනය ඇතු ලේ දියුණුව කරායන්න නං මානසික වසිෙන් වෙනස් සීම් ික කදාගන්න විතරයි. හරිම ලේසි වැඩ ටිකත් තියන්නේ කරන්න ඔගොලන්ට අවබෝධය කරා යනවා කියලා ලොකූ දේවල් කරන්න නෑ මානසික වසෙන් වෙනස් කම්ටිකට විරයි න දේ කරන්නත් පුුවන්නේ දැම මේ වැඩකර කරන්න අත්‍රේත් පුළුවන් දැව ගොල්න්ට ම කිවත් ඔන්න බුද්ධසාසනය කියන්නන්නේ ඔගුල මෙම මේ විදි ඇඳුඋත් තමයි බුද්ධවාාසනයට ොයයි යයා මේ විදියටයි කොඩ පි රන්ඩඕන මේ විදියට ඉරියවාව පත්න් ඕන කිය කිව්ව ඔගුල වැඩරන එක අතරේ ඕක බෑන කරන්න.ඇවන් මහිසාල් වෙනකංගුඩක්ර ගඩ වෙලාන එහෙම පුළුවන්ද වෙනස්සෙන්ට මේ ගිහිජීවිත ඇතුේ ඔගොලට තියෙනවන තත්ව සහ කාරය භාරය කිය එකක් දැම්ම සමාජය. එතුරේ තත්ත්ේ සහ කාර්ය භාරය ඇතුලේ ඔගුලට ඔය කියන වෙනසටඩ බෑනි.ඇද මංකිරම විට අන්ද වන බද්ධෙක්න ද ලංකාවතාව න තිිගනමී. ඒන කත ද න් න මේද කොඩ පේරන අඳන්නවාන ේවිදියයි ඔයිදට දම බදස ද ග න්න ති ඉටපස් කන්නන්නේ මේ විදිියයටට ඉති ඔය වගේ වන් අර ිමුක්තිී කියක බුද්දසාාසනය අර්ථය කියනෙක පසම්පූරෙන් බාහිරදක ක් විදිට අප හලලා ඉවරයි. ල්ලකා තුටන් නිවනක්ගන කතා කරන්න ැරි. දේ වාසනාවට මිල් දැම් බද්ධිමත් අයි ගොඩක්කිින්වා මේ ප්‍රච්ඥාව වඩන්නේෙ කොහොමද ප්‍රච්ඥාව අධි කරගන්න කොහොමද ලෝකෝත්තර ප්‍රච්ඥාවට සමවාදන්නේ කොහොමද කියලාර විිස්සාාල සාකච්ඡාවක් කරනයි ගොඩක්කින්නවාදැ. දකම වාසනාවක් ඇත්තරම. එතකොට දැන් මේ එලිය කරන වැඩ එකක්ත් ඔගොට වෙනස් කන්න ඇති නිසා ඔොල තත්වය සහ කාර්යභාරය කියෙක බුද්ධ සාසනය ඇතුළේ දවුණුට අභෝගයක් නමේත ඔගු දැඟන්න ටම තියෙනවාන ඒමටම බුද්ධසානයේ දවුණුට අභියෝගයක් නම ගු මානසික වසයෙන් පොඩි පොඩි වෙනස්කම් ටික් කතාදාගන්නඩ විතරයිද එම් බොගොළු බලන්න ඒ වෙනස්කම් කරලා මාස තුනක් බලන්න මඩිය බලන්පා මමාස්තුන පොඩ කොචර පොඩිකාල ඇත්දදැම වස්සසාන යරුතුනි පටන් ගත්තති දෙම කියන එක එක අවංක වෙලා පුළුවන්න ලංකා මිනිසු අවංකනය එකක් එගුලුම් එගුල ඇතරම අවෝධී අහනවාගේ ඉඳලා එලියටිකින් ආයත් රනාත්ම ලෝකයේ ඇතුළි ගොඩා කියල වැඩ කරන ආත්මෝස ස්තසාරම් පිලියරෙන ගු වැඩ කරන ගොලු හරිවංකයි වගේ හොඳටහගෙන ඉන්නවා. ඒගුල එක්කොමහලගින් ආත දොරෙන් එලියටකින් කරනය පරණ වැටිකම. එතින් ඒ පරණය ටිකම කරන ගමන් ඇ යයි බැරි කාලි තෝවානුනාම් නම් මේ කාලි සෝවාන්ට වගේ කතාත් කියනෝ අපිට ඇයි හනම් ඒම අවබෝධ කරයන්ට බැරි කො බහන්සලිට හරික් කියන්නේ නෑ මොකරි පටළ ෝල කියනවා පින්වත් දේශනාව දුරුවල නෑ ඔගලගේ දර්ශනයයි දුරුවල දර්ශනය හදල දෙන්න බෑ දැ දර්ශනය කියන එක හදල දෙන්න බෑ දර්ශනය කියන එක තමා විසින් උපදවාගණ්ඩ ඕන එකක් පින්වත්ම ඔගුල්න්ට ඒ දර්සන ඥානයේ නැතිනිසා තමයි පින්නත්මි මම කියන ගතිය පදනම් කරන ඔගලන් ස්කන්දටික උගොල්ු නඩත්තු කරන්නන්නේ ඒ දර්සන යාන නැතකමට. ඒ වගේ මර මානසික ගතිය පදනම් කරෙන ඔගුල්ල එලිය ලෝකයේ දිහා බලනකොට මගේ කියලා ගණඩ පුලුවන් ගොඩා කියවගොලට පේන්නේ. ඒ දර්සන ඥානයේ නැතිනිසා එතු මගේ කියලා ගණඩ පුලුවන් දේවල් අදත්තියනවා ඊ ඇත්තිබුණ හිටක් තියෙන් ඕන කියලා හිතාගෙන තමයි ඒ මමත්වේ පදනම් කරගත්ත ලෝකේ නඩත්තු කරන්න තමයි යෝගුල්ලු සිතිං සැලසුම් කරන්නේ කයිෙන් වැඩ කරන්නේ වචනෙන් කතා කරන්නේ. එතුරේ සිංකයින් වචනෙන් ඔගුල්ු තුළ ගඩනගෙන සංස්කාරයන් විසින් නඇවත අනාගත බවය හදල දෙනවා. ඔන්න ඕක තම අපිට වෙන ප්‍රශ්නය. අනාගත බවය හදල දෙවා. එතකොට අනාගත භවේ හැදින්න ඔය මට්ටමින් නං. ඕගොල්ල කරන්න ඕන මානසික ගතිය වෙනස් කරගන්නක විතරමයි අවබෝධය කියනක හරම සංකීරන වැඩ ෙේ මුොද එලි වැඩ කරන්න්ඩ වන එක ල වැට කරන්න න මර දැගල තිය වැඩටිත් කරන්න බැරවිද අපා අලති වැටි කරන්න ග අමාරුයි එක පඩිබි වෙනස්ක ල ගොල දියුණු කරාන්න්න එකන වෙනස් දැ හිතන්නක දැකස කෙනෙක් කියන ද සහර මල්ලඟට ැවිල්ල වම ලඟද අනේ හාඳදුරන අපේ දුවට හරියට කේන්තියනවාය හම කියලම ගොඩක් කිව්වා ති ම එකඒක භාවනත් ක්‍රම කියල දුන්නා ඇතින්ගේ ඒ ක්‍රමය ඇතුළේ හාන්දුුවනේ මේ පේතිං දුවට දවමත් හරියට කේන්තිය නැති මෙ මෙයක කවර හරි දොස්සර මත්ත එක්වත්ලඟට පෙන්න්නඩුුවේ න්නන්නේ එච්චර මෙයා ඉන්න මහ බරපතල අර්බුද කේන්ති ියාම කරනව වැඩ ොද කන එතුට කේන්ති කේන්ති ගියා කියන එක ඇතුළේ එයාට අලුතෙන් වැඩක් කරන්න කිව ඒක අමාරුයිනි? ට දැන් අපේ ක්‍රමේ දැම් මමකිව ඒතකොට දැන් ඒකැ ඇතුලේ හරිවාට දැන්කේන්ති ගහින්නම් කේති නොගිය වෙලාවත් තිබනි කලින් එකන කේන්ති යනකොට කේන්ති ගිය බහ දන්නවන කේන්ති නොගිය වෙලාවත් යෙනවානි ආනනිතන්ට ගිහිඉන්නකිහම වැඩ කරන්න දෙයක් නෑන අනගේ පුංචිපුංචි ේවල්ලු නිවෙන්නට පොහොබයි අවස්ාවට විතරයි අවස්ථාවට නිවෙන්න ප්‍රහරි ලෙසි අවස්ථාවට නිවෙන එක මේකැන මේ වර්මාන නිවවැෙන්ට බැරිිමනිසානය අපි ෝකට ප්‍රචාර්දක්වල ම විසාලා අරබුදයක පැටලෙන්න ප. අවස්ථාවට නිවෙන එක හර්රම්ම ලසි. හත් දැවාට කේන්ති ගහින්න කේන්ති නොගිය වෙලාවත්තියන්නේ න එතැදි හිතගෙන ියන්නකො කියෙල කියපු ගමම්මත් නිවෙනවා එක පොඩ්ි ේවල්ලද නිවැඩ පුළොන් අවස්ාව මේ අවස්ථාවට නිවන්න මහාමාරුණය මේ රාගේ කියනක ඇතිවෙන නේද හිතේ රාගේ ඇති වෙනකොට පින්නත්නි රාගේ කළමනාරය කරන්න පොඩි දේවල් යෙන බුද්ධසාසර ැ ික්ුවක්විදේ බුදු <TP> ැ සාමාන මිනිසුගේ හැඟීම් ාග ඇතිවනව කියෙනෙක බදුමයක් නමෙී නමුත් භික්ෂුවකට රගගේ කළමනා කරණය කරන්න කියපු වික්‍රම දයා ැලුවන් පද පොඩ්ඩි දේවල්ලින් සාම්සුම් වන්න පුලුව ඒඩ එකනර් මනසිකාරේ විතරයිතියනෝ නොගොලට එලියී වැඩ කරන්නම නෑ දැං දාරයක තට රාගේ ඇතිවෙනවා කියලා ස්ත්‍රියක් දැක්කහම යම් කිසිකෙනකුට රාගයක් උපදිනවා නං භික්ෂුවකට මම කියන්නේ භික්ෂකට රාගේ උපදිනකොටම අම්මව සිහිරගත්ත ගමම් රාගේ නැතිවල යනවා මන ර දරයි පුඩක් වෙනස්කරගන්නඩු නිසම සමාර උපක්ලෙස මටිින්ඩ බෑ හරි අමාරුවයි අපි පිඩාවිදිනොකොට හරිරි ලෙසි ඒ වගේ පුංචි දේවල් වලින් අපිට අවස්ථාවට නිවෙඩ පුුව හැබයි අවස්ථාවට නිියනට වැඩන්නේනේ ආයිත් තරා ආයත් කෙලෙස් ඇතිවෙන ගතිය තියෙනවාන එතු ආයිත් කෙලෙස් ඇතිවෙන ගතිය තියෙන්න්නේ යයි අභ්‍යන්තරසි අභ්‍යන්තර සිද් තුළ කෙලෙස් පවතිනෝ අ්‍යන්තර හිත තුළ කෙලෙස් පවතිනතා කල් අවථාවට නිියනට වැනේ ආයයිත් කෙස් ඇතුි තියෙනවා ඒවා ඕන වෙලාක මතුව වෙන්න පුළුවන් යන්න එකයි සාමාන්‍ය මනුස්සේ කවදානමක ඉන්නේ කියලා කියන්නේ. ඒනිසා අවස්ථාවට නිවේ වනම් මට ඕනතරන් දහ කාරණ කියන්න පුළුවන් එකන ඒ අවස්ථාව මේ බුදු දහමේ තිය මනෝපදේශන ක්‍රියාවලි පාවිච කරනං ඇතටම? ඒවාමනුූපදේශන ක්‍රියාවලිය බුද්ධ ාසනය තියනෙ සමාජයට අපි පාවිච්චි කරන්න පටන් ගත්ත නම් පින්වත්නී ඒඇන මේවා හරිම ප්‍රායෝගිකයි. හරිම ප්‍රායෝගිකයි. එතුරට මානසික වස්සෙන් අරබුදේ වැටින්නෙම නෑය ඇරබුදේ වැටුනත් මානසික වසියෙන් ඇතිවෙච්ි කෙලෙස් කලපනා කරන කරන දෙකක් අපේ තියවා එකක් තමයි ප්‍රතිකාරාත්මක කෙලෙස් කලමනා කරණය කරන. ප්‍රතිකාරාත්මක ේකන දැ අබුදේ වැටිලයි වර වැටවට පස්රන ටිගත්යෙනවා නීවරනාාත්මක කළමනා කරනයත්ය නොයි ඇති වෙන කලින්ම ප්‍රශ්නී සන්ඳල දානු. බේ ය අවස්ථා ඇන දෙන්වා ප්‍රතිකාරාත්මක ක්‍රම අපි පාවිච්චි කරන්නේ ප්‍රතිකාරාත්මක මනෝ නිවාරණ උපක්ලේස මඩින ක්‍රමේ ොදැ ප්‍රශ්නය මතුවෙලා ඉවරයි මතුලලා ඉවර වෙච්ච නිසා එක කළමනා කරනය කරන්න වැඩරන නිවරණාත්මක කරමල නවතත් නැවතවේ ස්භාවේ හටගන්න ඇතිවිදදිියයටටම උදුරලදානවා. ඇත ඕකමයි නිවන වෙනුවු අපි පවිච්චි කරන්නන්නේ. එතොට ඒක දී ඕගොල්ල අරබුදේ හැමවෙලාකම වැටන්නේ අභ්‍යන්තරක ප්‍රශ්නයක් නිසා එකන මානසික ගතියක් නිසා තමයි කෙස් හටගන්නේ බුදදු දමි ක්‍රමේ කෙ ි ම මනිසු දුන්දෙකවත් මිනිසුගේ කොඩ පිරන එකවත් මනිසු නබ රටා වනිස්රනව න ද ලංකා මනිිසුන් නින සමරයි බුද්ධ වාසනී නමේ කන රටාව වෙනස් කරගන්න හදනවා එකන කෑම රටාාව වෙනස් කරගන්න හදනවා සමහරයි බුද්ධ ශාසනී නාමෙන් මේ ඉදිකිරීම එක්කම හැපපෙනවා ඇ ල මිසු බුද් හසන ක හොතරම පටලිලා නිති දැ උතුර දුණන ම ලංකාමනිසුන් ඒනිසාම සෑහෙන කාලයක් ධර්මී නංගල්ලන්න වෙන්න. ඕගොල්ලො මටික කලොත් නිවෙනවා උ ලොකුදේවල් නිමේ ඕගොල් අඟ තියන කාර්ය භාරය වෙනස් කරඩුව නත් නෑ ඉන්න මටම වෙනස් කරණ්ඩුව නැ පුළුවන්න මේටි කරන්නකු මොනවද දැ ඔගොල පොදුව දන්නවා මානසික ස්වභාවයක් විදියට තමයි විමුක්තිය මතු වෙන්නේ එක මානසිකයි ඇයි විමුක්තිය මානසික කෙලෙස්වලින් සම්පූර්ණය මිදීම තමයි අමා නිවන කෙසුත් මානසිකයි කෙස් මානසික ගතය පදනම් කරග තම ට ප්‍රතිචාරදක් පණඩිගින්තම අපි වැඩ කරන්න වෙලා තියෙන එකන අපේ හිතේ රාගේ උපදිනකොට ඒ රාගය කියන කලේසය උපදිනකොටේ රාගය ලෝකයේ විසින් ගෙනවා කියලා පේන තාකල් ලෝකේ රාගේට දාල නිමිති අපි අවුස්සන. ඒ අවස්සන තාකල් ඔයා හොඳට ආඳින් එතකොට ප්‍රශ්නී වරයිකිව්වට වැඩක් නෑ. ඇයිඒ. අභ්‍යන්තරිකෝ මානසික ගතියක් විදිට උපන් රාගේ ඇඳුම් අතරින් වුණත් නිමිත්තක් හොයාගන්ඩ ැරිනෑ.ඒ හරිපුල මානසිකවේකහ ගන්න පුළ නිසාල් ලකෙට ඇඳුන්දලා ප්‍රශ්න විසන්ඳන්න වැඩ කරන කිසිේරමක්නෑ ලොක වැඩක් ලොක හපතක් නෑ ඒ එලිය වැඩර එක කියන එක ඇතුලේ අපට තියෙන සීලේකින් ගන්න උපකාරය විතරයි සිල්වත්තනවා කියලා කියන්නේ සිිල්වත්තෙනවා කියල නිිවඳදකිනවා කියනක මේ සීලේ උදව් කරණන්නේ බොම පොඩිදේකට හැැයි නිවන පිණිස යම් කිසි ආකාරෙකුම් උපකාර කරන සීලයක් කියලා කියැන එක හරිම දර්ශන සම්පන්න සීලයා ඒකනනි කරනීමත සූත්‍රයේ තියෙන් අනුපගම්ම දස්සනීන සීලවා කාමේ සවිනයගේතා. ලෝක තිනවා දර්සන සම්පන්න සීලය ඒ දර්සන සම්පන්නශීලයේන පන්සිිල්වට අටසිල්ලවත් දසිල්ලත් නමි පන්ල් අටසිල්වලති නිතා සාම්ප්‍රදාායක වියූහයා. පන්සිල් බුදුහාර වදහලවා නමේ ඇතම අටසිල් බුදුරජාණන් වහන්සේ වදාලේවා නෙමේ අටසිල් සමාධංවෙනයක භාරතිය පුරුද්ධක්. බෝධි සත්ව අම්මා මවකුසර් පිළිසඳ ගන්න කොට බෝධි සත්වයන් වහන්ස අමගේ මව්කුස පිළිසඳ ගන්නකොට බෝධි සත්ව මව පෝය දවසසි පේවස් සමාදංවෙල හිටියක හරති නොද ඒනම් තේරෙනවා පෙහෙවත් සමාදංවෙන එක භාරතය සංස්කෘතික දහරාවේ නියෝජනය පන්සිිල් රකිනවා කියනෙ එක බාරතය සංස්කෘතික ධාරාවී නියෝජනය එනක් හිටඳදල පසිල්රකින් ඩෝ නැද න ඒක ඉතා හොඳ චාර ධර්ම පද්ධතිය ඒන මානව ගනුදවලට ඒ ලැබෙන උදව් හරි වටන න ගන දන තින ඒට පන්සිල් රැකම ැ දව හද ඒනිසා බදුරජන් හ න ොකත් කරන යනන්න කියලා හදන දාරලා තියන හැ ගොල හිතන්න්නප පන්සිල් කිනිකවත් පෙවස් මදග වනිකත් අපේ ප්‍රධාන ධදරාවේ ද කියලා. අපේ සීලයේ දර්ශන සම්පන්නයි. ඒකයන්නේ අපේ සීලය කියන්නේ නික පින්න්නන්නේ කුම්ඹරට ගහිම් පැල්රකිනවාවගේ ක මනි දැ ගොල හිමිකන්න කරන්නේ උදම පන්සල් යන ල්ලකුත් ලැස්තරෙන ටප හසලාලය දනවා මික තියෙන්නේ. අපේ සීලය කියන්නේ හිමිකන් නිෙමෙයි. අපේ සීලේ කොහොම එකක්ද අපේ සීලේ තමයි පින්වත්නී තිට්ටන්චරන් නිසින් නෝවා ඔන බලන් සීලේ තෝරණ විදි තිට්ටන්චරන් නිසින් නෝවා සයානෝවායාවදැ මේක හගන්ඩ මේ අපළඟට ඉන්ට ඕනත් නෑ කරණහිම පරණනීමමත සූත්‍ර පෙල්ල බලන්නකු ඒකයි මේවා පුළුවන් තරංල් අතීතයේ හාමුදුරුවරු මිනිසුන්ගේ ජනජීවිතයට බද්ධ කර ද රතනු කරණනීමමත්ත සූත්‍රී ප්‍රතිබද්ධයි ජනජීවිතයට ඇයි ඒ මුල්ලු නිවන් ගිහිස්්‍රාවකවුට යන්නල පරිම දුර පෙන්න්නලතිරු හගොල්ල වෙන මොකුත් එපා හොදටකින් කරනීමත්ත සත්‍රයට අර්ථය හොයාගන්නකු ඒ අර්ථය ඇතුලේ අමා නිවන හැංගිල ඇති දෙැම්බලන් ගොන්න සීලේ තෝරන විද අපේ දැ බුද් සාාසන තියන සීලේ ඒැන හින පන්සිල් අට සිල්ලෝන ද මේ බන පටන් ගන්නත් කලින් අපි පන්සිිල්දුන්නන ඒයි අපි සංස්කෘතිකයි ඒ සංස්කෘතික දහරාව ඇතුළේ අපි සංස්කෘතිය අභියෝග කරන්නේ යි සංස්කති තියෙනවා ඔහේ තික්්බාවව හැබැිට හිට වඩා එකක් හොයාගෙන දවියුණුව කරා යන් ෝඩ සංස්කෘතියට අභියෝග කලළ තේත්බෑ රහතන් වහන්සේලා තොය වැඩේ කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ බණ කියදදී බුදුරජාණන් වහන්සේ තෝරගත්තේ මහා ශ්‍රමණ සම්ප්‍රදායි එතුන ශ්‍රමණ සම්ප්‍රදාය ගැන බුදුරජාන්ස එකක් නෙමයි ඒකාලෙ භාරතිය ක්‍රමයක්ති වුණ භාත්‍රයක් කතරගෙන පිණඩ පාතියන එක. ඇයි අර බහන්ස ගිහිගෙදර අත්තරලා යනකොටත් පැවිදෙක් දැක්කලු නේද පාතනයක් අතේතියාකරින් කෙනෙක් යන දකලාන මේ ක්‍රම නං හොඳයි කියලා හිතුනල්න්නේ එරන් උනන්සේ පහල වෙනකොටත් ඉන්දියානු සමාජයතුළ තිබ සස්කෘතික ධරාවේ නෝජනය හැබයි උනන්ස අවබෝධයට පත්වෙලා නෑනෑ මන්දැන් වෙන කෙනෙක් මං අපි සබුද්ධත්වයට පත්වු කෙනෙක් කියල පවතින ක්‍රමයට ගරහ කළේ නෑ. ඇයි එහෙම එහෙම සංස්කෘතික ධාරාවේ නැතුව අලුත් කියවීම කරන්න බෑ. ුරජාණන් වහන්සේ බ්‍රාහ්ණවාදයට ඉතා කියලා ප්‍රතිසස් කරන ඇ දිරිපත් කලා ඒක ඉතාම හිීං නූලින් කර ඒක ඇතුළ බුදුරජාන්ස සම්පූර්ණ කෙස් නිරුද්ධ කරන රටාව කිව්වා ඒ භාරතී සමාජයට අභියෝග කරන්න ගනෑ මහා බ්‍රහ්මයක් කියල කෙනෙක් නෑ කිය කිවෙන නෑ කියල කිවන බමුණු විසින් ුදුරජාන්ස මරණ තර්න කරනවාඇ බමුණු සමාජයේ රාජ පාලකවත් ඇටත් කරගෙන හිටියේ බුදුරජාන්ේ මහා ්‍රහ්මයක් කියල කෙනෙක් නෑ කියලා වදාලා නං එතකට බුදුරජාණන් වහන්සේ මහා ්‍රක්්මය කියල කෙනෙක් කෙන වදාලා ඇයිම් එතකට බුදුරජාන් වන්සේ වදාලා ඕූ මහා බ්‍රක්මය කියල කෙනෙක් ඉන්නවා ගෙදර ගිහින් බලන්න කිව්වා. ඒන මේ බ්‍රක්්මාති මාතා පිතරු අමතා තමයි මහා බ්‍රක්මයා මේේවට සූත්‍රීම මහාබ්‍රහ්මයත් සත්‍ර මහධාතුන්ගේ මහාබ්‍රක්්මයත් සත්‍රමහධතුන් පිරිසේසව නිරද්ධරන විදිී දන්න කියලා හාමුදුරුව කෙනෙගේ අතාාල්ලන කියල තියෙනවා. ඒවයින් බ්‍රාහක්්මණවාදය ප්‍රතිසංස්කරණය කලා බුදුරජාණන් වහන්සේ ඒත් එක ගැටුනිනෑ. හැබැයි භාගතුහසිට වුවමනාවනේ නිර්වාණය සම්බන්ධ කතාව කියන්න. ඕගොල්ලු පුළුවන්නන් ඔය සුද්ධාර්ථ කුමාරයා මහමායාදේවිය යාගේ අම්මතාත්තා හොයන එක නතර කරලා යාගේ අමල තාතල ගැන හේවා කිය ැ සුදෝදන රජිරුගේ අම්ම කවුද තාත්ක කවුද කිය ඔගුලු හෙව කිය ඔගුල්ලට මොක්ත්වවෙන්න හැ ඔගුලු දහම් පාසල් යවලා ළමයින්ට පරම්පරාව හොයන එකද පරම්පරාව ගැට දැනගත්ත කමන්නේ මේ ශාක්‍ය වන්ේ කියගැන මෙබඳු වන්සය කියල දැනගත්ත කමන්නේ ඒ දැනගත්තට වඩා වටි නාර්යශෂන මාර්ග තුි ක්තිපත්වනක මේකාල ලංකාව මිනිස්ස හොයන් නිමොනවද එක්ෝ බදුරජනස පහල වෙච්ච තැන එක්ක කියනවා කොටසක් බදුරජනස අපේ කෙනෙක් කියලා අපේ පවුල්ලට සම්බන්ධ කෙනෙක් කියල කියනවා ලංකා මිනිු ඒවනික මකන ඔක්කෝම ඇතුලේ සත්‍ය අසත්්‍යතාව හොයෙන ොඩ්ඩක් පැතකින් කියේලා පුළුවන් ඔගුල් ඔවුලන්ගේ මානසික ස්ොභාවේ වෙනස් ක ගණ්ඩාරිිය ෂ්ටාන්ග මාර්ග ඇතුලි ඔගුලු බලාග නිද්දි නිවෙයි බලාග නිද්දිී නිවෙේ ඒ මානසික ස්වභාවේ වෙනස් කරගන්න බැරිවුණොත් තෝගටට තියෙන්නේ පරම්පරා කතාවත් නං ඒ පරම්පරා කතාව බෝ නිවන් නෑ පින්නවත්න. ඒකන පරම්පා කතාව හොයන් දෙපාකට අභියෝග කරන්ටේම නම මේ කියන්නේ. ඒ ඒකට වඩා වෙන කතාවත්තින සංස්කෘතික කතාවෙන් යට පෙළ වෙන කත් තියනවා. දැන් ඔයි උඩු පෙලායි යටිෙලයි වෙන කතාටිකත් යන දැන් කොට හොඳම උත්ාරණය මයි පින්වත්ව ය දීගනික මජ්‍යමනිිකායි සයුක්ත නිකා අගුත්ත්‍ර නිකායි ුද්ගනිකා කියල සූත්‍ර පික කොටස් පහ ෙදෙන. ක දදිගනිකාා ීර් දේශන තින මජමනිකා මධ්‍යියුම් ප්‍රමාණ දේශන තියනක වර්ගි කරණය කර තියන්නේ ඒ වනාට දීගනිකායේ තියෙනවා මජ්‍යමනිිකා තිනවා දිගනිකායට ොර දිග දේශනා මජජමනිකාය තියවා දීගනිකායටත් වඩ වෙන ම වලට වෙන මානය පෙන්න්නන්නේ මේ ක අස්ේ ගළල බුදුදහමේ හැඩේවත් අඳු කඩකු ඒකත් ලොකු දෙයක්නී එතකට මජ්‍යමනිකා තියෙනවා දීගනිකායට වැඩිදේශන දීර්ග දේශ. ඇයි හෙම වුණේ. දර් දේශනා දදිග නිකායනම් මජිම මධ්‍යම ප්‍රමාණයවා මජ්‍යම කායන හොම කියක්ද මජ්්‍යිම නිකායට ආවේ කොහොමද දීගනිකායටත් වඩා දිග දේශනා ආවේ පින්මත්නී මේ බුද්ධ සාාසනයේ හොයන්න උඩු පෙල නෙමේ සමහරට උඩු පෙළ ගොඩාක් දිගයි උඩු පෙළ ගොඩාක් දිගයි ධර්ශනික පදනම ඇතුළ කියවෙන දර්ශනක කතාව පොඩි එතකොටඒ එකන්නේ මජ්‍යම නිකායට එඒ මජිමනිකායි එනම දර්ශනික කතාවනුව තමයි පෙළ ගැසීම පවා කරලා තියෙන්නේ සමහර තැන්වල එන එකම් මතක තියාගන්න අපි හොයන් ඩෝන භාගතුන් වහසේ දර්ශනක කතාව එතමර හේතු පලවාදී දර්ශනයක ඇතුළි ම කොහොමද නිවෙන්නේ මගේ හිතා අභ්‍යන්තරී කොමද දුකා අඩු කරගන්න ඒ තම අපි හොයන් ඩෝන ම මේ වගේ දේශනාව කරන නිසාලාවටආපු අයට ඒ නැතුව හදුවේ අපේ විදර්ශනාව ගැන යොමෝ වෙනම දේශනාටිකක්ත් තියෙනවා මුදු මේ සාලාාවට අපඇගේ හැඩත් එක්ක තමයි ම දේශනාව කරන්නේ අපිට හොඳට හරුයි එනිසම් මෙතන්ට එන්න කොටම අපි දන්නවා අප ඇගේ දේශනාමය හැඩය මොකද්ද ප්‍රඥාවේ හැඩේ මොකක්ද කියලා ඒක දේශනනාල හුරුවටයිඉදන්න ඔකුළඟ හිතහෙම කියවලා නෙමි ඒ වගේ මෙතන්රපු එකක මට්ටමියයයිඉන්නවා ඉති ඔක්කොටෝම මේ කතාව යදගත්වන්න ඕන නිසයි මෙහම එකක් කරන්නේ ො හි පිත් ළඟට ො තෙරුග න්න ේදී මකක්ද පින්වත්න බුදුරජාණන් වහන්සේ වදාළ සීල සමාධී ප්‍රඥ්ඥාව ඇතුළේ තියෙන ගැඹුරු ධර්ශනික කතාාව වෙන කතාවල් ඔගුල් පන්සල්ලුවට විතරක් කවලා හිටියය තෝොලට දර්ශනි කතාව යටට යනවා ඒකන හකුල් හැමදාම් පන්සිල් රකින්ඩ ඒක බුදුරජාන් වහන්ස හොයි කිය අනුමත කළා එතුෙ බාතු වහන්සේ බුද්ධ වචනයට හිස නෙමීමක්කේ ැ අපේ මූලි ික්ෂණේතිනොකොමද අර් කරණීවෙත සූත්‍රේතිනවා. තිිට්ටන්චරන් නිසින්නවා සයානෝ ප්‍රධන රියව හතරයි මිනිහකුරතිේෙද. ප්‍රධාන දහරාවීරියෝ හතරයි. තිට්ටන්චරන් නිසිනවා සයානෝවා සයනෝකෙන් නිදාගරන්නවා. තිට්ටන්චරන් නිසිනවා. හිටගැනන්නවා වාඩිවෙල ඉන්නවා ඇවිදිනවා. ග ඔච්චන රියව හතර ප්‍රධා රියව් හතරයි තිට්ටන් චරන් නිසිනවා සයානෝවා යාවතස්ව විගස මිත්තු. ඒතන් සතින් අදිට්ටය මේ රියව් හතර ඇතුළේ හොදට සිහිය තියෙනවා නං ඉරියවහර ඇතුළි සිහිය තියෙනවා න තිට්ටන් චරන් නිසිනවා සයනෝවා යාවවතස් මිකාවාගේ කියදවුන් නාය මතක්ක මේ අදහස්ස ඒ ඒකදහස කොල් වි යාගනොකු වර්යයක් දුන්න තේත් නිවෙන තිට්ටන් චරන් නිසින් නවා සෑනෝවා යාවතස්ව විගතමි මහනෙ මේ මානෝ වර්ගයගේ ප්‍රධානනිරිය හතර තියෙන්නේ ඉඳගනින්වා හිටගනින්නවා වාඩිවෙල න්නවා දෙඳගෙනින්න්නවා හිටගින්වා ඇතිවා නිදාගන්නවා. තිට්ටන් චරන් නිසින් නොවා සයානෝවා යාවතස්ව විගතමිතව ඒතන් සතින් අදිිට්ටේය සතින් අදිිට්ටේ සතිය කියන්නේ සිහි අප පිහිටු ආගෙනන්නවා මොනෝමතද ඉරිිය අහතර පැත්ත එලියට විත වික්ෂිපත වට දෙන්න දැ අපිත වාඩිල හිට මහට ගලන් සි ෙදරන තියෙන්. ඔගොලට රියම් හතර ඇති රියම් හතර ඇතුලේ සහ පවත්තුගඩ බැරිවෙලා යෙනවාන.දමිත වාඩිවෙලා හිටියට ඔගොනට අතීත සංස්කාරනු අනාගත සංස්කාරනුව මොන්න තරන් සංස්කාරර් ගත වෙලා ඒ සංකාර මත්තම ගිලා බහින්් පුළුවන් මට මධදයෙන මේ හිතෙමි මේ හිතට ලස්සට අත සංකකාර මවන්න පුළුවන් හිත ඇතුල. මානසික ගතියක් විදියට තිත්්ටංචරන් නිසිනෝවා සයානෝවා යාවතස්ව විගස මිත්තෝ ඉරියව හතර ඇතුළේ ඒතන් සතින් අධිට්ටේ සිහ පිටවා ගන්න නම්. ඒතන් සතින් අධිට්ටේය බ්‍රහ්මේතන් විහාරං ඉදමාහු. ඒක තමයි සැබෑම බ්‍රහ්ම විහරණේ මෛත්‍රිය. යිත්‍රියයාහහිෙනල් ෝක සැබෑම මෛත්‍රිය කියන්නේ ඕගලු කතා කරට සාම්ප්‍රදායක මෛත්‍රියයටත් එහා ගිහින් ඕගොල්ලං ඉරියව් හතර පැත්තේ ඕගොල්ලන්ගේ ඇතුළ සිහ තියෙනවානං ඒක තරම් මෛත්‍රියක් ලෝක නෑ ඇයි එයා අවංකව යාට මෛත්‍රිය දක්වොනොවා එයා සතර පාහියට වැටින්නේ මම ප්‍රධාන ඉරියව් හතර පවත් අදී ඒරිය් හතර පැත්තේම මගේ සිහ තියෙනවා නං මම අමාරු වැටින් න්නේෑන මං කඩ වැටින්ට ඉඩක් නෑනිි ගේ කයි වචනේ මනසින් අකුසල් සංස්කාර ගඩ නැගල ම අනතුරේ වැටෙන් අවකාශයක් නෑන ඇයි රියවූ පැත්වන සිහතයන්නේ සිහ හතය ල්න්න ෑැන ම ම ගෙදර යනවා කියනකට මං ගෙදර සිහතියන්නිවේනියන්නේ. මම ගෙදර යවායනකට ඔගලන් සහ ෙදරට හිිවරයින්නේ ගෙදර සිහිහතතියාගෙනන මෙහි ඇවිදින්නේ. මම කඩේ යනවායනකට ඔලු කඩේ හිහතියල තම ඇවිදින්නේ. කඩේ සිහතයන්නටව ඉරියව ඇතුල සිහතිබෝ. ිය ඇතුළ පැත්තේ තියාගන්නවා තිට්ටන් චරන් නිසින්නොවා සයානෝවා යවතත්ව විගතමිතු ඒතන් සතින් අධිට්ටේයේ සිය ඉරියව්ව තුළ තියාගන්නවා ඒතන් සති බ්‍රහ්ම මේතන් විහාරං ඉඳමාහු. ඒක තමයි ලෝක සැබෑම මෛත්‍රී බ්‍රහ්ම විහරණය මම දුනැතෙක්වවෙවා බියනැතෙක්වවෙෙන්වා රෝගැත්තෙක්වෙන්වා දුක්පේඩානැත්තෙක්වෙන්වා සපැත්තෙක්වවෙම්වා ශාන්තසුවයට පත්වෙන්වා කියලා ඔකුො මෛත්‍රී වඩනක හිට නවත්තන් දෙප ලොකෙ සබෑම මෛත්‍රියම කක්ද සැබෑම මෛත්‍රය තමයි ඉරියාව හතර පැත්ති සසිහතියාගේ තුළ ම අමාරුවැටෙන් නෑන. මගේ සිතිංකයින් වචනෙන් ම අමාරුුවවැටන අවකාසයක් නෑන යි සහමලම පරිසං කනවානනි. ඒක තමයි ලෝකෙ සැබෑම මෛත්‍රිය. ඒ මෛත්‍රය ඇතුළ විතරයි නැව පුනර්ාභයයක් හැදි ැතිවිදිට ඒක දැමිතන කියන ගබ්බ සයම්පුනරේ ති නවත ගරබේකට නැතුවමන වෙනවා කිය. කො මයිත්‍ර වල ොම ිල ෙ හන්න පුළුවන් තු රිය හතර පැත්තේීහ තියනකොට ට්ටචරා නිසිනවා සයනවා යවතත් විගතමිත්තුව එත සතින්හ දිිට්ටය බ්‍රහ්මීතන් විහාරන් ඉදමහු දිට්ටිංච අනුපගම්ම සීලවා අයිතකොට ඇ එක ඇතුළ තිවා දර්සන සම්පන්න සීලයන්න දිට්ටිංච අනුපගම්ම සීලවා දිට්ටිංචි දර්සන සම්පන්න අයාගේ සිික්ෂණය එයා එයාගේ සලේ කැල්වෙන්ට අවකාශයක් ඇත්තිමන ක සීේ කැල්වීම පිනිිස පවතින සංයෝජනය දුරුවල වගෙන යන්නේ. සීලේ දුරුවල කරලා වැඩන්න හැ එක සීේ දුරුවල් කරක හොඳයි සීේ දුරුවල කරට වැඩන්න සීේ ඇතිව සීලේ දුරුවලබින් පිණස බලපන සංයෝජනය ඇතුළල තියෙනවන. දැමි සංයෝජනටයිම ගහන්නේ. සී සීල රකිින් ි මේ උත්සාග සීලේ කැල්බීම පිණස බලපන යම් සංයෝජනය ඇති ද සංයෝජනයටට බියෝග කරන්න නිකයි දර්න සම්පාන සීලේ කියන්නේ දර්සනීන සම්පන් වෝ ිට්ටිංච අනුපගම්ම සීලවා දස්සනයන සම්පන් ව කාමය සුවිනේයගේ දං එතකොට එයායි කාමලෝකට එන්නෙම නැතුව කාමේ සුවිනේයගේ ැහි ජාතු ගබ්බ සේයම් අය ර්භයකට එනෑය එයාගේ වි්ඥානය ගර්භයකට බහින් නෑ ගර්බාසයකට බැහැගන්න ැගේ ගබ්බ සේයම් පුනරේතීති ගර්බයකට එන්නේ නැතුවම යා පිරිනිවම් පානවා කියල කතාවක් කියනවා එතර ඕක සම්පූර්ණ මානසික උපුහුණු කරඩෝන එකක්න හාමුදුකන කිස්ර වාඩි හ න ද පස ල් ඩ හන්සදන් අප පන්සිල්ද කියලා දැවන ප හමුදරුවන පොයටට අපි දැන් අටසසිල් සමදාධන් කරනම පෙව සමදගෙන් නාව කියලා. ඒක ඇතුළි ඕක සම්පූර්ණ වෙන්නේ නි. නමුත් ඒක පොහෙදවසට පන්සල් යනක නවතන්න හොද ැති ඇයි. අපි අන්ඩෝන අනිවාරරිම අටසසිල් උත්්ගන්ඩෝන හේතුව. ගෙදරට වඩා කෙළෙ සඩු වෙන්න හැසිරන්නේ. පන්සලේදී. කෙලෙස් ගුඩා කඩුයි නිහැතිරෙනෝ. රූපාරම්මන සබ්දාාරම්මනාදී අරමුණු පදනම් කරගන. වෙනදා තරම් පින්වත් යෝගොල්ලු තුළ කෙස් හැරන්නේ ඇන පන්සලෑ තුළි. අරස් කෙලෙස් පදනම්ග එකනේ අරමුණ පදනම් කරන වඳ තරම් රාගදේශ මෝ සිතර ගලන්න ෑන ඒ එකනි පසල හොඳදයි කියන්නේ අපි. සු දරද පන්සල්ලගින් කියැ නීමම පන්සල් ට් හරි සනිීපයි කියලා පන්සල ටාවම් පස්සේ සනීපයි කෙලක කියන්නේ පන්තලයේ එකන බෝධීයට ඇවිල්ල බෝධි පූජා තිබ්බම් මට හරි සනීපයි කියල කියන්නේ බෝධි පූජාව හොඳයි තමයි නමුත්තර ගෙදරට වඩා කෙලෙස් ගලන ගති ආඩුයි බෝධයට කෙලෙස් කල්න ගති ආඩුයි බෝධයට ඒනි ස අවුලු බෝධ පූජා තිබට හාමුදුර බෝධි පූජාතියන්න බෝධියල්ළඟට රල් ෙඩුනාම එක්මට ොතරම හත්ත එක්ොයාගය නො මික්ක හාමුදුරරු මේම පහුගේ කාලෙත් කිවයි බව එක්තරා දේශනාවකදී හාමුදුර සෙම්බිරිසාේම හැදකොට සෙමකි පෙනකොට වාතයකි පෙනකොට පිතැ පෙනකොට ඕගොල දැකලතිය නොද මේ හා නීමට මේ දවස්සල උපාසකම්ම හරියට මේ සෙනසුරු ප්‍රශ්නයකයි ම බෝධයට පැක් කරන්න කියලා ඕගල දැකරතිනවද හාමුදුරුව කනෙ පසලේම දල බෝධී වට යනවා යන්නේ නහැ. මෙ මේ අන්නේ ද්‍රරම කාරනා ගැ ගොල්ටිය හුුණ ගැඹුර හිත බලන්න පින්වත්නී බෝධය කියල කියන්නේ බොහම හොඳ දෙයක් අවබෝධය සම්බන්ධ ධර්ශන කාරතයක් හැගිලා යෙන දෙයක් ඒවගේ කාලාතරයක් මනිසුන් ආශිරවාද කර පුහුණු කරපුගහා කාශිරවාදය එහම පුුණු කරන පුලංගස් එක විද්‍යාත්මක සීමාවේ උද්බිත ද්‍යාත්මක සාධක ගැන කතා කරද්දී විද්‍යාත්මක සීමාවය ඇතුලේ පවා කර කරද බෝධ හන කාලයක් මිනිසුන් ශිුවාදය පි හරුරපු රක්ෂඒ ආශිරවාදයක් තියෙන්න්න පුළුව ශිරුවාද ඇතියනවා ඒවගේ මටත්ව මනිසුන්ගේ සිතුලි ගලන වේගේ අඩු නිසා වෙනද ගෙද රිදදියාර ඇතවෙච් කලමිකාර ඇසකනනාසේ දෙකයි මනසහරගන්න සිතුල ගල්ලනික අඩු නිසා පිනස්ස බෝධයටට කොමත් හොඳයි ඇැම දාම ෝධියයටටත් ගොල්ලුට හොඳයි සි මොවා හොඳ වනත් නරකවන සිතුල ගල්ලනි අඩුවන්නේ ොකද සිතුලි ගලන දුදක කියල කියන්නේ දුක කියලන්නේ සත්‍ය වසයම පරිබාහිර ලෝකට අයිති දෙයක් නෙමේ කිය අපි නිතරම කියනවා දුක කියන්නේ මානසික හැගේ මක්ච්චර. ඔය මානසික හැඟීම අඩු කරගන්න කිය හිතාගෙන තමයි පින්නත්න්නේ ඕගුල්ලු පොඩිකාලිදල මේ දක්වා ඔයොක්කොම වැඩ කරන්න. මානසික ගතියක් දුක කියන්නේ මානසික හැඟීමක්. ඉන්ද්‍රී අදදකම් හරහා නිෙමේ පින්නත්න්නේ මානසිකව කල්පනා කරකරත් අඩන්න පුළෝ. ඇසයි ඉදිරියටාපු රූපා රම්මණය නිසාම නෙමේ මිනිස්සු අඩන්නේ. මානසිකව මනෝ සම්පස්සෙන් අතීතංස්කාර ස් පර්ස කර ස්පරස කර අඩන්න පුළුවන් ඇයුවා අඩන්නන්නේ කවදවයාට මොනවාදකිව කෝ කොතන දින්න කියෙ ැහුවට ඉන්න කෙනෙක්වත් පෙන්න්නන්න පුළුවන් කෙනෙක්වත්න්නේ මානසික ගතියක් නිසා අඩනෝ. පෙන්වත්නී දුක කියලා කියන්නේ මනෝ සම්පස්සේ නිසා ඇතිවෙච්ච ස්වභාවයක්. මනෝ සම්පස්සේ මනම මානසික ගතියක්. අතීතනනාගත සංස්කාර මනෝ සම්පස්සයේ තම ස් පර්සක කරන්නේ හඩන්න නාව ොකොම කරන්නේ. මුත් එහෙනම් ඔගුල එකක්ත් ේරුම්න් මේ මානසික ගතයක් වෙනුවෙන් ඔකුල එලි වැඩරනවා. මානසික ගතය බෙනුවෙන් එලිය වැඩකරන එකත් තමන් නෑකමකු හැබැයි පෙන්න්නන්නේේ ඔගුල්ලු මනසිකාරයනි වැරදිකර ගත්තහනම් ප්‍රශ්නීවරයි. ලේසි වැඩල්තියෙන්. මනසිකාරය වෙනස් කරගන්නඩ විතරයිතය. ඒ මනසික එකට බුද්ධ දේශනම් කියෙන යෝ නිසෝ මනසිකාරය කියලා මහනනි හොඳට නුවනින් බිමසන්න කියලා. එ නුවනින් විමසන කොට නුවනින් විමසල විතරක් මදී නුවණින් විමසීම ඇතුළේ ප්‍රඥාගෝචර ශ්‍රාවකයක් විදිට අනිත්‍යයි යනාත්මයි කියන බුද්ධ වාසනය පැහැදිල කරන ප්‍රඥාවය අදකීමත් සඳුුණගන ින්ඩෝඩ අනිත්‍යයි යනාත්මයි කියනෙක ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න කොට අරමුණු ටික මේ දවසම අපි මේ රටාවට දේශනා කරන්න නිසයි මේ වචනෙත් මෙතන දි මතක් කලේ මේ දිනවල සතියක් විදර මනසිකාරයයි ප්‍රඥාව යනයි දිග දිගර දශ කරන්නේ මනසිකාරෙන් අරමුණ හම්බ වෙනකොට ප්‍රඥාව යොදන්ඩ පුළුවන්නන් අරමන්න මත කෙලෙස් හැදන්නේ නැතුව කෙලෙස් දුරුවල වෙනවා. කෙලෙස් දුරුවල වුණට පස්සෙ පින්නත්නී ඕගොල්ලාන්ගේ විඩාව සම්සි දෙනවා. විඩාව සංසිදලය නවා. එන ඔගොලු හදාගන්න ඕන මානසික ස්වභාවයක් විතරයි. එලිය වැඩකරන්්ඩිපා බුද්ධවාසනය දියුණුව වෙනුවෙන්. එලියෙත් වැඩකරණ එක කමත් නෑ හැබැයි ඕගොලු මානසිකව වෙනස් වෙන්ඩ පින්වත්න්නේ. මානසික වෙනස්වෙන්න කොහොමද. ඉන්නත්නී ඕගොල්ලන්ගේ සිහිනුවන විපරීත වෙච්ච නිසා තමයි ඉන්ද්‍රී අදදැකීම්වල හිරියොතත් නැසිල තියෙන්නේ හිරියොතම් නැසිල තියන්නේ ඒක ජානය සාධගහෙම නෙවෙයි ඇයි මානසික ගතියක් මානසික ගතියට ජාන මේ සාධක බලපා නෑන. ඇයි මානසික ගතිය ඒක ඇන දැම වි්ඥානය පිළිබඳ පරිාමය ක්‍රියාවලයක් පිළිබඳ අර්ථයක් ගන්නඩ බෑන ජාන සාධක නිසත් මිනිසුන්ට බලපාන රූපය වෙනස්කම් සහ ගොඩක් කතාන්දර කියන්න පුළුවන්. නමුත් පින්වත් නමේ අපි කතා කරන ප්‍රධාන කතාාව තමයි මේ කර්මවිං්ානයේ බැසගැනීම සසාඇති ච් විශනය බුද්ධ සාසනය පැදිලිරන්නේ. එතුට කර්මවිඤ්ඥානයේ බැසගැනීමක් සිද්ධ වෙනවා. ඒ කර්මවිඤඥානයේ බැස ගැනීම ඇතුළේ අභ්‍යන්තරික සන්සුම්භාව කොහොමද හදාගන්නන්නේ කියනෙ කතා කරද ගු හගන්නු මේික විතරයි. ගොල්ලන් සිහිනුවන විපරීත වුණෝ තෝගොල්න්ගේ අභ්‍යන්තරිික හිරියොත් නැසල යනවමයි. මානසික විපරීත බවක් නිසයි එක වුණේ. එතකොට හිරියොතත් නැසිච්ච තැනක ඉන්ද්‍රී සංවරයේ නැසනවාමයි දැඟෝගොට ලා යෙන්නේ ඕක. එතොට ඉද්‍රිය සංවරයේ නැසකට ඔුල ත්මි කාලා ඉන්ද්‍රී සංවරයේ විතර කදාග්ඩෙපා. ඇයි ඉන්ද්‍රී සංවරයේ ඕගොල්ලට නැති වෙලා තියෙන හිරියොත් නැසුණු නිසා හිරියොතප් නැසිලා තියෙන්නේ පිවත් සිහිනුවන විපරීත වෙච්ච නිසා නොල හින්ුවන හදාගන් ඒකයි බුද්ධ වාාසනයකයන්නේ මහනිනි මේ සති පට්ටානය තුළ හිටියෝ තෝගු උපරරිම්ම කාලය අවුදු හතයි එතකට හත්තෙන් ුන් නැතන් අනාගම න්ු කෙග ඒ එකයි දැන් අපි මොකද කරන්නේ සිහිනුව විපරීත වෙච්ච තැනක හිරියෝතත් නැසනවා හිරියෝතත් නැසුනු තින්ද්‍රිය සංවරය නැසනවාය කියලා පටික්් සමුපන්නව ප්‍රතිපත්තිය කියවගන්නඩ බැරි වුණනාට පස්සේ ආ ඔයාගේ ඇස සංවරනෑනි. න්තන් ඇස සංවරගන්න කියලා කියනවා. ඇස සංවර කරගත්ත කියලා ප්‍රශ්ී විස දෙන්නේ. මකද ඉන්ද්‍රියස් අසංවරේ ඇතිවෙලා තියෙන් ඉන්ද්‍රී අසංවරේ ඇතිවනාම්තම සීලේ නැසින්නේ. දැම්බලන මික්‍රියාවලියයක් තියෙන් එන. සීලේ නැසුනාම් පස්සේ තමයි පෙන්වත්නී එයාට ඒ සීලේ නසිච තනක හිතේ එකගේ බවත් නෑ. ඇසිීලේ නැසිලනි නැසුනට පස්සේ හිතය එකක කරගන්නඩ බෑ සීලේ පිරි සුද වෙච් මනිෙකුට කවදාවත් හිතයක කරගන්නඩ බෑ ඒනි ධර්මය කියන්නේ සීලයේ හදාගන සමාධීයට එඩ කියලා සිත එකඟ කරගන්නඩ බෑ සීලයක් නැසනු තැනක එතුට සීලයකින් තමයි සමාධී උපදින්න සමාධීන් තමයි ප්‍රඥාව උපදන්න දැම් බලන්නකෝ සිත එකඟ බවක් ඇති වුණට පස්සෙ පින්නන සිත සිත එකඟ බවක් නැතිවුනාට පස්සේ යාට ලෝක තත්වූ පරිදදි නිමහි පේනි බලන විදියට පේනවා. එච්චරයි ත්තේ පදරම් කරෙන බලන්නකොට මගේ කියලා නඩත්තු කරන්න පුලන් ලෝකයක් පේනවා තත්තු පරිදදිනමි ඇත්තමික නින පේෙන් එයා හිතාගෙනන්න කක් පේනවා අපි ඔය හිතාගන්නේ ලෝකයේ දිහා බලනකොට හිතාගෙනඉන්න විදියට අනුව ලෝකයේ පේනවා එතකට දැන් තම යයාත ෝකර කියන යතාභූත ඥානනය කියලා එතුට යථභූත ඥානයේ නැතිව වුණට පස්ස පින්නත් යාට අවබෝධයෙන් ලෝකයේ ගැන කලකිරීමක් ඇතිබෙන්නේ කලකිිරමිගැ ඇත්තිශය සුන්දර වච්චනය ඔර වැඩගරන්න වෙන්න ලෝකයේ. අවබෝධීන් කලකිරට බැරිබුණට පස්සයාට නොල්මක් කටගන්න ය ඇලිනවා රගයට යර්තයන්නේ. එ ඇලුණට පස්සෙ පින්වත්න කෙත් සහිත සිතකින් පින්වත්න්නේ ඒ ස්්‍රගකය නැවත නැවත සංසාරේ හැදෙනවා හො මේක මනි පැත්තට හදා ගන්නකෝ දැ මේ ඔක්කම මානසිකයින මේ කිය බපු ලක්ෂණ ඔක්කොම ඔක්කම මානසිකයි.මකක්ද පුළුවන්තරන් සිහිනුවන හදාගන්න. ඕක ගමී මිනිස්වේකාලෙක වවා මේ මනුස්සයගේ සිහිකල්පනාවනෑනෙ ගම මනිස න සිහිකල්පාව කියනක තමයි හිුවන කියන්නේ ඕකට පාලීන් කල සති සම්පජානය කියලා සිහිිය සහනුවන ඕගොල්ලුන්ගේ සිහිනුවන විපරීත වෙච්ච නිසා තමයි පින්වත්නී මේ අරබුදු ඔක්කොම සිහිනුවන විපරීත වෙච්ච නිසා. එතකට සිහිනුවන විපරීත වනොත් පින්වත්නී ඔබ අ්‍යතර තු ෙ සැදිල නැවතනවත පුනර්භවය හැන කවදාවත් නවතන්න පුළුවන් කමක්. ඕගොල්ලවොට ලේසි දෙයක් මේ කියන්නේ පුළුවන්නං සිහි නුවන හදාගන්න සිහිය කියල කියන්නේ ධර්මය සති පට්ඨානය කියනක ඉරියව් හතර පවත් අදී හැමවෙලාවකම සිහ ඇතුළ ඉතියාගන්න එතු ඊළඟට කියනවන්නේ සිහි නුවන කියල එක විපරීතගුණොත් තමයි ඇවුල නුවන කියල කියන්නේ දැ බුද්ධ ශාසනය නුවන කියල කැනෙමකටද නුවන කියල කියන්නේ ප්‍රඥාවට ප්‍රඥාව කියල කියනෙමොකදද ්‍රඥාව කියන අර්ථයමකක්ද පජානාතී කියන ප්‍රඥාව කියන්නේ ප්‍ර්ඥාව කන පජානාත කියන පජානාත කියනමකදද සිංහල තෙරුමකදද අවබෝධ කරනවා කියන එක අවබෝධ කරනවා කියනෙකට පජානාතී කියනවා පජානාතී කිය අර්තන් තමයි ප්ඥා කියන කියන්නේ ප්ඥා කන අවබෝධ කරනවා කියන කියෙන ප්ා කියන පජානාතී කියනර්ථේ ප පජානාතියෙන අවබෝධ කරනවා කියන එක. එ මොනවද අවබෝධ කරන්නේ ද බුදුරජානස අපි මොකක්දකිවවේ උහන්සේ වදාලා මහනිනි ඔබයි මමයි ඇප දෙදෙනම දීර්ග සංසාර ඉපදමින් මැරමින් යන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධන කරපු නිසයි අන්න එනක් ඉපදමින් මැරමින් යන්නේ මොකක් අවබෝධන කරපු නිසාද චත්තුරාරය සතතිය අවබෝධන කරපු නිසායි එහනම් මේ සිහි නුවන කියනකට බල එක ගැම්පුුරක්තිේරනි සිහ කැන සති පට්ටානය නුවන කියන්නේ ප්‍රඥාවට ප්‍රඥ්ඥා කියන්නේ පජානාතී කියන එකට පජානාතී කියන්නේෙ සිංහලින් මොකදද අවබෝධ කරනවා කියෙක ො දැ ප්‍රශ්නකර ොනවද අවබෝධ කරන්නේද මහරි අවබෝධ කරනය කොගොල කියන්නකු අපිට අපිට බුදුරජණස් සවාදැමි හම ලලා ධර්මීම් බලන්න මේ පැවිදිියය කියීම බලන්නට බමම්බල කරමකද මහනින දීග මධදාානම් සම්ධාාවතන් සංසාරරිතම් මංචේව තුමාක දීර්ග සංසාරය ඔබයි මයි අප දෙනාම මාහන අවිදවිධාවේ මේ චතුරා සත්‍යය අවබෝධන කරපුනි ආහිරං අවබෝධ කරනීම ගක්ද චාතුරාර් සතතිය එතුොර එනම් මතක තියාගන සිහි නුවන කියනකොට සිහෙන සති පට්ාන අරරිස්සල්ල කිවේ සීලේට පදනංවෙන මූි ලක්ෂණ හ සේ පද ූල ලක්ෂනමකද තිට්ටන් චරන් නිසින් වා සෑයනවා ආාවතස ව ඉරියාව හත පත්නකට සිය ඇතුළ තියාගන්නවා ඉඩියව්ුව පත්තේ සීහතියාගන්න සහ එලියට අන්ඩ දෙන්න. සිහ ඒක තැංවල කඩේතයයා දුවලග තිය ෙදරතියල එපාහම ගෙදරතිේලා කිය ඔගුල රැකින්න දරුවන් සහතයයාලා කිය ඔුලද මෙ ඳල දරුවගෙන කල්පනා කර ටිය කිය ඔොුල පුළුවන්ද දරාවෙනුවෙන් අබමල් රේනුව කියෝගයක් කරන්න මෙත නිඳල එන ගු ෙර හි යලාවට වැඩන්නේ කෑවත් දන්න ආව දන්න දරහල දන්න ෝගෙන් හිතවට වැඩන්නන්නේ දොර හලාවත් ඇරලාවත් මේ වෙනකොට වෙන නී වෙනවා සංසිදධයක් විදරක් සිදනම මෙතන ොකු ගවල්ගෙන හිටයේ ගට මොක්වත් පොඩ්ඩිවත් අභියෝගයක් කරන්න බෑ වෙනස්කං කරන්න බෑ එහන් සිහිය කියලක රියෝ හට පැත්ති සිහියමිතන තියාගන්න මේ වෙලා රියව්ූ පැත්ති සිහ තියාගන්න තැම ගු ගොඩා කල්ලා දුරනවාගේ ම හිතා කරන්නේ මියයි අන්දගලත් නෑ කතාවහ කරලත් නෑ දන්නත් නෑ එවනට මම්මිය ඩිතා කරුණාවෙන් ධර්ම කතාවක් කරනවා. ඊටම සෝකුල්වා අපිට හම්බේෙනයකුත්නෑ හම්බෙන්ඩුවම නත් නෑ ඇත රෝගොල් ඔගොල හම්බේදන අදහසුත් නමුත් ගල්තු මතතා ප්‍රියේ ම ප කතාවකුම යෙන්නේ. ඇයි මේ වෙලා සිහ ති නොද මට ෑ න බන ැන මොක්වත් කල්පනාර වෙලාරු බලා ගන්න බැරිේ මේ වෙලා සිහ තතියන ම මේ කතව ොු පිගත් එකකයි නත ම ඔල්ල සසකු තිස්ර තිනවා මෝක බලාගන ලා වුරන කගතා කර ඉන්නවා ඒර වෙලා වර ොට වරු ම බ නවත්තර ඒක හැඩේ මොක්වන් මට අතාාලනෑ යවරු ම හු ැ පින්නත් නිකෝ මංන් අතර කරා ඒතුර හැබයි ම කතාව ඇතුළේ අවංකව ගොල්ලොත් එක ඉන්නේඒ අන අවංකව කියන්නේ? නම ලා වර කන ලම මනාව නම ට මේ දධම ඇතුලට අනවන හොඳක කරුණාව ම හිතේ තියනවා. ඒනිසයි කරුණාව ඇතුල මට වෙන හප පොඩිකක් න ගුොල ධර්ම ගත්තක ත්තකයි. ඒතු මගේ අභ්‍යන්තර හිත තුළ හැසිරෙන කරුණාව කියන එක මට විසාාලය හපත. ඒම් අපි හැමෝම තම තමන්ගේ හපත වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. ඔක්කොම හිමයි පිනවත්න්නේ ඕගුලෝ වැඩන නොක්කොම හිමයි කරන්න ඒක ඇතු ඔකුල සමට පිළිවෙක් න යනන්නේ එක. ඔොල්ල ලි වනුව වැඩ කරන කියෙ හිතන නෑ පින්නන්නේ ගොල ොල ව මරගන්න. අම්මා අම්මා වෙනුවෙන් වැඩ කරනවා ච්චර නෑනෑ හාදුුරනි මම්මගේ පුතා වෙනුවෙන් වැඩ කරන ඒක තරම් බොරුවක් නෑ. අම්ම කෙනෙක් පුතාාවෙනුවෙන් කව දාවත් පෙන ඉන්න. පෙන ඉන්ඩත් බෑ පෙන ඉන්නෙත් නෑ. එතුර කෙනෙකෙවල් නෑ පැහැදිලිව බලන්නක මේ අම්මම දරුව වෙනුවන්න වැඩරන්න කියෙ එලි සිදියි පෙන්න්න පුළුව. ඒ එකත් ෝගුල්ලන්ගේ මුලාවට හිතෙන එක. අම්ම කෙනෙක් දරුව වෙනුවෙන් වැඩ කරන්නේ අම්ම කෙනෙක් කැමති එයාගේ ආස්වාදයට අම්මගේ ආස්වාදයට අම්මට ආස්වාදය දරුව ගේන නිසා ආස්වාදය ගේන විදිට ඕගුල්ලු දරුවව පාලනය කරම ච්චරයි. අම්ම බයයි ඒගේ ආස්වාදයේ බිඳයි කියලාඒ අම්මගේ ආස්වාදේ බිඳුනුත් දු දුකයිනවා හිතට අම්ම කැමතින අයට දුකේනවාට ඒ නිසා සෑෝගුල්ලන්ට ඒ සැපආස්වාදයම ඉස්රහට දිගට 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 තියාගන්න ඕන විදිහයට එයයා දන්නවා දැන් එලියේ ලෝකය එලිය දරුව වෙනස් වුනොත් රාස්වාදය බිඳිලයායි කියලා බය අම්මට තියෙනවා. යාස්වාදේ බිඳුණු ගමන් මතුවවෙනි දුකාස්වාදයනි ඒ අම්ම කැමති නෑ යාගේ හිතේ දුකාස්වාදය ජනිත වෙනවාට ඒ අම්මගේ හිතේ දුක්කාස්වාදය ජනිත වෙනට අම්ම කැමති නැති නිසා අම්මටඉතින් සෑහෙන වැඩ කරඩ වෙලා එලිය. ෑනෑ බලන්න පුතේ මම ඔයාවෙන වෙන්න වැඩ කරන්නේ කිව්වට ඔක්කොම බොරු පින්වත්න. තමන්ගේම පංචස්කන්දය තමන්ගේම සිතින් අල්ලගෙන යන ගමනක් අපිට තියන්නේ. ඒක අවබෝධ වෙච්ච දවසට පින්වත්න. ඕගොල්ලො ලෝකයේ අරමුණු කරගෙන වැඩ කරන එකත් අඩුයි. ඒකත් ච්චර කරන්න වෙනදට. එනම් අතකතියාගන්න සිහ කියන්නමකක්ද සිහිය පවත්වනව ඉඩිය අවහතරේ. <speaking 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 in? <speaking <speaking ො රිය හත සිහ පවත්වනකොට සිහි නුවන විපරීත වෙලා කලාපික කියන්නේ සිහි නුවන විපරීත වන ඔක්කොම වරයි පින්වත්න්නේ ඔක්කොම ඉවර ඒකයන්නේ ඒක මේ වගේ දැ ග ගහේ කොල ටික මිරිකිිලාගියොත් ගහය කොල ටික පෘෂ්ටිමත් බව නැත්තම් පින්වත්න්නේ ඒ ගහේ අතුවලටඒක බලපානෝ පොත්තට බලපානවා පොත්ත දුරුවල වනොත්හේම එලට බලපාන. එේ දුරුවල වඋනොත් එේම අරළලු අරටුවට බලපානවා ඔන්නඔේ වගේ ඕගොලගේ සිහිුවන විපරීත වනොත් හරටුව අභ්‍යන්තරම සිත කෙලෙසුන්ගෙන් දූෂනය වෙලා හිත සංස්කාර් ගතවෙලා අනාගත බවයක් හිත හදනවා මේ හිත කර න්නේ වැඩි හි අනාගත බවය හැදුවට පසේ අනාගත භවයට අනුව තමයි බවපච්චය ජාති. එඒ අනාගත භවය තුළ තමයි ඔබව නිර්මාණය වෙන්නේ නත ප්‍රතිසන්ධය කරායන් අතරක්ත් නැතුව මැරණ කොටම. එ මානසික ගතිය නැතුව ඕගොල්ලන්ට සිහිනුවන පදනම් කරගන්නම එකන සති සිහිනුවන විපරීත වෙන්නේ නැතුවම ලෝකේ පරිහරණය කරක ස්ථාවර වෙනක තමමා රහත්වේ එකක එක එක ස්ථාවරයි. එක වෙනස් වන්නේෙමන. ස්ථාාවරත්වය තම අරත්වේකන අපි ක ස්ථාවරන. ස්ථාවර නැත හිටිගමන් හිනිුවන තියෙනවා අනිත්වෙලාවට නෑ ඇත්ත ඇත්ත ම මේහදුල්ලා කියනෙට පොඩි අත්තත් යෙනවා කියලා හිටෙනවා එලියට ගාම නෑ ය තරමුුණටි මුණගැෙනකොට අයෝ නිෝමන සිකාරරි හුල වෙලා සිහිනුවන විපරිීත වෙලා අර්බු දේ වැටෙනවා දෙන මේ කාරණ දෙක විතරක් හදාගන්නකු වෙනමකුත් එපා මොකක්ද හොඳට සිහතියාගන්න සිහ කියයන්නේ ඉරියව් හතර පැත්ති සහ තියාගන්නවා සිහ කොහෙවත් යන්නේ වැඩට යනවා කියෙනනකොට වැඩපොල්ලට සිහිය දයාවන්නෙබන හ සිහිහතියා ගන්න යන ගම වාහනෙත් රියවෝ පැත්ති සීහතයයාගන්න එතුර කොච්චට තියුණ දේකසා සිහි නුවන නුවන ක කියෙතකොට නුව කෙල බුද්ධ ේෂනා ර්තවත් කරි ස්ට කල නුවන කියන්නේ ප්‍රඥාවට ප්‍ර්ඥාව කියන්නේ පජානාතී කියන අර්ථයට පජානාතී කියලා සිංහලින් කියනමකදද අවබෝධ කරනවා කියන අර්ථයට හරිද මොනවදවබෝධ කරන්නේ චාතුරාරි සතතිය හැම වෙලාවකම ලෝකය චාතුරාරි සත්තිම් බලන්ද එක පුරදුවෙන් ඔය දෙක කරලා බලන්න කකෝ ඕගොල්ලො තාවනිකම් මාස තුනක් කලා බලන්නකු එතකොට ම ඕක කරන්න කොහමද හඳුුවනීම අපි වැඩගොඩත් තියෙනවා ෘතතිය වටිනාකම් මෙෝම මෙෝ නඩත්තුකකි ඒකටමත් මේක බලපාන්න. ඒ ඒකල් චාර්ථකවෙේ ඕගුල් සතතියකර බලන්න කෝකුන් ාතනින් කියන්නද බලන්න මොක් කරි සර්ගෙන සත්තියන මොකරරි වැඩ වෙන සත්තියනවා මොකකරිවාගෙන සත්තියන ඒවාකෝොම ද මිනි දැ එමීගේ සතතිය ආහොම නෑන? පැහැදිලි ප්‍රසංසනිය වෙනසක්කයි පැහැදිලි වෙනසක්කේ සතියක් කර බලන්න හිකර නැත්තන් අප නකිනික දේරුන්නේ. ප්‍රායෝගිකයි අදදුටුවයි පත්තියක්ෂයි කරලා බලන්න. සිහියි නුවන ච්චරයි පන්සිල් පන්සසිල් ඕන පතකට ීමක පි පන්සිල් ත්ගන්නකු දෙ මාගණය පුුද්දට පන්සිිල්ල අම්මාර්තයක් තිබෙන යාතය ඔක්ොම ඩලි යිතන. සිහය තියනවා ඉරියාව හතර පැත්තිේ සම්පජානකාීභාවයක් තියෙන ගැන නුවන මොනවද ක්කොම දක්කත්‍යය ඇතුළි බලනවා ඔක්කොම දුක්විදර බලනවා ද නදක නරම ඔක්කම ක් විදිරදකිනවා බලන්නන බල දුක්ක සමුදේ ස මේ ක්කොම සකස් වුනා කියල බලවා මට ඕන විදියට සකස්වෙලානය සකස් වුණ දුක සදුක නිරෝධාරිසන් ඔක්කම නිරුද්ධහවෙලායනො කියළ බලවා එදර මේ වෙලා විහට ගන්න මේ ලා අමුදේ සත්‍යය නිරෝධ සතින් පේනොන මේ වෙලාේ මහට ගන්නවා මේ වෙලාම නිරුද්ධවෙලයාන ඔයා කිය වචන්නේ අමට කවදාවත් හන්ට හම්බෙන්න හන්ට අම්මිනෙත්ත ඔය අහො කිවත්කයි බැනත්තකයි වරනාකරත්කයි පසසාකරත්කයි දො කිවත්තක නොත් කන්නේ එතට ඔයා බැන්න කියනෙ හිටින්නේ හිත. ඇයි බැන්නවා හොයන් බ මමුද සත්ය නිරෝද සමුදේලලා නිරුද්ධවලවා කියල බැලකොට එත රොෝ බැන්න්නේවක්ොහෙද යා හල බන්න ද බලන්නක ම කවදවරනත මේ දිර ැු ඇවන හහිමද මොවාව කියලද බැන්න්නේ අමි මේ දේල් කිවක් කියල බැන්න කියල කට ෙ හි තක සල බැන්නවාග. බැ පෙන්න්නක මට කිලෙකුවන් පෙන්න්න පුළුවන්ද. පෙන්න්න බ ඇයිඒ පෙන්න්න බැරි ලෝකෙන් නිරුද්ධ වෙන ස්වභාවයඇතින්නේ ලෝකම නිරදධ වෙලයනවා ඔය නිරෝධය ඕක තමයි නිරෝධය කියලා කියැන දුක් නිරෝධාරය සත්්‍යය කියලා කියන්නේ එක ලකම නිරුද්ධ වෙලායනවා ඒ සමුදේ සත්්‍යයයි නිරෝධ සත්්‍යය කියෙක මේන ලෝක තියෙන්නේ වවෙන්නම පරිනාමිය ක්‍රියාවලි ඇත්තිෙන් ලෝන මේ සමුදයයි නිරෝධය නිසා තමයි මේ පැමැත්මඒ එක නබද සත්‍යය නිරෝධ සත්‍යය කියලා ධතක ඇත්තක් නැත්ත. ලෝකයේ පින්වත්නී මෙහෙම වෙන්ඩ බෑ මේ දැන්තියන මට්ටමතියන්නේ වෙන්ඩබැ වෙනම කතාවක් කදාගණ්ඩුවයි නොදාට. ලෝකේම අනිත්‍යතාවේ මත තමයි විපරිනාාමය මත තමයි සමුදේ වෙලා නිරුද්ධවලයන් මත තමයි අපිටමී වෙලාවට එකතු වෙඩ වෙලා තියන්නේ සමුදේවෙලා නිරද්ධ වලයන් නැත්තම් බණ පටන්ගන්නකට කියපු වචනෙ ම දැු තියක ඉදඕ ඊටත් වලා සංකීරණ කතාවක් නිරෝධය කිය එක ඕොලති රෝදධ දන්න න යොල්ලු එකොට දැ සමුදේ වෙලා නිරුද්ධ වෙලා න ලෝකයක් නෙමෙයි නම්තියෙන්නේ මේ වචන ඕල්ට ඇහින්ඩ බෑ මේ වෙලාවේ. ඇයි ඕගලගේ කනත් නිරුද්ධ වෙන්නෑ මගේ වචනයත් නිරුද්ධ වෙන්න මේ වචනය ගලන්ඩ බලපාපපු මගේ හිතේ විර්ක විචාරත් නිරුද්ධ වෙන්නත් ඕගොල්ලට මේ වචනය අහින්ට විදිහක් නෑ. මේ සමුදේ සත්‍යයයි නිරෝධ සත්‍යය තමයි ලොක පරම ඇත්ත ඉතාම ගැඹරුවේ එකක්කේ එක. ඒට ඔගුල්ලන්ට අපේ දේශනා මාලාවත්ති නවා ඉධ පච්චේතා පටිච්ච සමුපන්න නායක්‍රමය කියලා එක යුට උබ් එකේ ති නොගුල් බලන්න පුලෝ ඉද ප්‍රත්තිය නාය ක්‍රමයේ කියලා මේ වෙලාම සමුදේ වෙලා මේ වෙලාම නිරුද්ධවෙල යන්නේ කොහොමද කෙනෙක තේරනවා සමුදේ වෙලා නිරුද්ධ යනකොට මංවන ඔගු බොරුවකම ැවචටල ඉවා කියලා ඔය සමුදේ වෙලා නිරුද්ධ වෙලා යන එක තේරෙන් නැතිකමට ඕගුල්ලොන්ට සමුදේ වෙච්ච ලෝකය සමුදේ වෙවීම තියෙනව කියලා යොගලින් හිත පිළිගන්නේ. බණ කියන්න වාඩිවෙච් හාදුරුව එක දිකට තවම බණ කිය නොකි ොල හිගෙනනි එකන සමුදේ වෙවී සමුදේ විතර පවතිනෝක ෝගොල හිතාගන්නවා. සමුදේ වෙච්ච තැනම නිරුද්දවෙල යනවා සමුදේ වන ගමන්ම නිරුද්ධල යනවා න තොකළින් හිත පිළිගන්නේ අකණ්ඩව අවික්චින්නව පවතින්න ප්‍රවාහයක් තමයි තියෙන්න්නේ කියලා. ඒක ඒකතම විද්‍යාවකය. නබුදු ම අවිද්‍යාව විද්‍යාවක නොකට සමුදය නිරෝධය දකිනනිකතම විද්‍යාව සමුදේ වලා නිද්ධව වන මේ සමුද විච්ච ධර්මටික්ම අවික්කි න්නව පවදතින ගේියම හිට මයි අදඉන්නත් දඉන්න ම හැටඉන්නත් කිය ඔගුල හිතගන බලු ම ඉන්නවා කිය හිතනවා ඒක අත්තර අවිද්‍යාවට සමුදය නිරෝධය පිළිබඳ ඉතාම සවුම් දර්සන ඥනඇති බොහම ේරෙනවා මේ රූපය කොහොම ද සමුදේ වලා නිරුද්ධවෙලයන්න මේ රූප කලාප බිඳෙන්නේ කොහොමද තාම කැමුරු ානයක් පෙරදික ඥානයේ තිමුණ ඥාන බණ්ඩාගාර මේ බුද් සසනිකයන්. මච්චර ඥා මච්චර දැනුමක් කදර දෙදා සයිසිකට හ පැත්තේදී භාග්‍යව වහන්ස වදාල කතාව ලෝකෙ කාටවත්තීම නෙමයි කියලා කියන්නව. ලෝකේම ද මේ පැත්තර හැරි න එකයි. ලෝක මේ ලෝකයේ දවුණට යන්න පුළුවන්ඳුර හහිීව තා පොඩා යන්නතිෙන. පොඩි දුරයි අන්නතිය. එතුොට එහනම් මේ සමුදේසා නිරෝධය සමුදේසා නිරෝධය සම්බඳධ අදැකීම කෙබඳ සමාධිමයත්දැකීම සිත වැඩීමෙන් වෙන දෙයක් ඒක අපි කොහොමද ආයත මේ ඉන්ද්‍රීමොකක්ද අපි ඒකට කියලවාඉරිියාපත භාව කොහො දමුදේ නිරෝධයද කිනවගේ ඔය අපේ භාවන වැඩසටන් වලහම අප පයවෝ ගන්නල තියෙනවා ඒතින් ඒවා අපි කියලා තියනද මිරූපේ සමුදේ වෙනනාකාරවොඩට බලන්න පොළොවා ඇදර ඒක සමාධම අදැකිීමක නො ප්‍රාන්තික තත්ව කිය මොක්වත් දන්නති මිනිස් කියේ එවාමි මානසික මාන යානික මනසිම් මවාගත්ත ඒවවා කියලතියනවා නෑ පින්නත්නී මේ රූපය සම්බන්ධව බුද්ධසාාසනය ඇතුළි කවරාකාරයවත් අර්බු දෙයක් නෑමේ රූපේ ලිහැද්දී ඇයි මහනිනි මේ රූපය ආහාරෙන් හට ගන්නවා කියලා තියෙනවා ආහාර සමුදයා රූප සමුදයෝ මේ රූපයේ හරියට රූප කලා උපදි ඇත්තම් මහනි ආරය තුළින් නැවත රූප කලාප උපදන ආකාරය අම්මාආකරක නිවැදි කිරීමක් කන්න පුළන් ඒකන අපි කණබන බෙත්තේත් ගන්නකුටා ආහාරවලින් රූපේ වේදනාවවිම නැති කරන කතා බුදු දමක අද ගැඹුරින් විස්ත කරන ව නතාවක් ඇතරම්. ර්ම සමුදයාරූප සමද පිවත් මහනි මේ රූපේ කරමී හට ගත්තා කියලා කරමේ මොනවද හටගත්ත කියලා රූපේමෙන් මේමමි කොටස් කරමය හට ගත්ත කියෙනවා මහනි රුතු හටගත් රපේ කැෑ ලික්ත්තියවා සිත අනු හටගත්ත රූපේ ෑලිගත්ති න සිතට අනු රූපේ පද වෙනවා මේ දැන් මට බයවගේක් ඇතිවුණොත් මේ සරීරේ පුරාම ඒ ඇැතිගත්ත ස්ොභාවයට අනුව වෙනස් වෙනවා. එක පාරම බයනු තර්තස් පන්දනි වැඩි වෙනවා. රුදදිර සංසරන වේගේ වැඩි වෙනෝ දඩිය දාණඩ ගන්න. ඒ ඇතුල බද්ධ හසනිි ගැඹරු ාවකින සිිත්ත සමුද ආරූප සඳද මහනමින් සිතට අනුව රූපේණී පදවන කොටස්තියෙනවා. සිත න රූපන නමුත් කක්ව දන්න නා හිතන පුළුවන් අම්ම උපද්දවල තියෙන්නේ. අම්මගේින් තාත්තගෙන් අප පිපදිල සම්බවේ වෙලා තියෙන්නේ ඉති අම්ම දා පප දිච් මතම යදමින්න ක කියලලා අමටත් තිතුනම් පුතාටත් තුම න්නම දගග නවතින්න. ඇයි රූපේ සමුදේවෙන ක්‍රමයා දන්නේ. එහෙන එකන නුවන කියන එක චතුරාරි සතතිය ඥානය සිහිය නුවන සිහි නුව වි පරරිීතුනා මාර්බුදය කියලකිවේකයි ඒ නුවන ඇතුළේ චතුරාරි සත්තියද බලන්න වන රවබෝධයන ඇතු චතුාරි සතතිය බලනොට සමුදයයි නිරෝධදය ඕක විතරක් පේ නොහ එකක වෙලාවක. ඕක ල්ක් කරන භාන කරෙන යාම ක පි නව රූප සත්්ක විදර්ශනාවෙම නවමහා විදර්සනය වඩාගෙන යනකරම ඇසරල්ල බලනකොටත් ඇති වෙන නැතිවෙනන ක්‍රියාවල විතරක් පේනවා ති ඒ කියැන ඇමලාම ඒක ඇතුළ පිවන්නේ රාගේට අබමල් රේනෝකවත් නිමිත්න්න හිටින්නේ. ඇලීම් ගැටීමම් මුලාවීම් තන්නාකිින්ම් මොක්කත් ඇතිවෙන්න පිනත්න්නේ. ඒක ඇති වෙන්නමන ඒක තම අරහත්තය කියය ඒ අර සමුදය නිරෝධයයි දෙැකල දෙකල භාවනාාවමයදයකිීමකට ස්ථාවරත්තර පස්සේ ස්ථාවරය ඇතුලේ පිනත්යි භාවනා කරන්න ඕන්න මේ ඇස්සැරග ඉන්නකොට සමුදේ සත්‍යයයි නිරෝධ සත්‍යය විතර යිලෝක පයේන්නේ. ගොල්ලටන ඇස්සරගන්නකොට මේ තමන්ට ඇලෙන්ට ගැටෙන්ට මුලාවෙෙන්ට තන්නනා කරන්න පුළුවන් රූප නිමති අහුවෙද. අහුවෙනවනි. ඒර ඕගල්ගේ හිත වැඩිලා නැති නිසමේ හිත වඩන්න පුළුවන් පිවවාත් ඒක තමයි බුදුදහමේ කේද්‍ර ගත කියවීම මහනි මේ සිත පුහු කරන්න පුළුව අඩන්න පුුවන්. එතු හිත වඩන්න මොනවායි වෙනුවේෙන්ද කිය කුමක් ද පලවින් කරන්න න කියල කරමස්ථන හතල හත් පන්නනවා මෙ මේ හර හිත වඩන්න පුළුවන් එතුොට හිත වඩාගන වඩාගෙන යනකොට කෙස් කලනා කරනය වෙන අපි අරිසලකිවේ මේඒකන ප්‍රතිකාරාත්මක නිවාරණ ක්‍රම කිය එකකන් කෙස් කළමනා කරය කළමා කරනලා නිවර්ාත්ම කරමලින් මුදරලමදාන තියෙන කෙස්ටි එතුට කෙස් ගතියකින් නෙම ලෝකේන පන්නත් ලෝක පේන නිසා ලවා නම බලන විදිහනුව ලෝක පේෙන් ඒගොල සංඥා විල්ලාසකැේදශා බැලවා ඇ හමතේරෙන. ර න්න මේ ද තත් නඇ න හිවුව පිරිතු දැ ගො සිහයි ුවනයි දෙකම පැදිලි ඕක තේරු ගත් ඇතින ඔය දෙකින් බලන්න පින්නත්න සතියක් අවංකව මේ හරි මක් මන් බුදුරජාන්සක ශ්‍රාවකයක්නී ඔය ඔබහන්සේලා කිව්වට මම් පොඩ්ඩක් කරලා බලන්න කියලා සිහි අයි නුවනයි පුහුණු කරන්නකො පිවත්න සතියක් ඒ සතියෙන් ඕගුොලු රෝවානත් වෙන්නේ හැබැයි පින්නත් ඕගොල්ල ඊට ඉස්සල්ල හිටියට වඩා වෙනස්ෙදාට. කො ොල ලුවන්න්නේන ම මේ ෙන සස්තින හිරද සතියකින් මම වෙනස් කියලා හරිත ඒරෙනවානේ ඒ සතියකින් හි පුළල ෑම ෞද්ධනිසා මගේ ඔොුුව මේ හමුදුුල්ල කියනෙක වැඩ කර නිසා ම මේ නසික ගතිකත්වයක් ඇතුළ ඉන්නවා ඇද බටට ලෝකෙම කියරවන මේ මනෝරෝගයක් මෙයාට බරපදලු විදියට මනෝවයාදික තත්ත්වයක් මේ තියනෙ කෙකේ හරි ඒ මනෝව්‍යාදික තත්ත්වයක් කියල ඔගලු කියනවාම නං ඔගඩු පැහැදිලු සමාජයනු කියයි ඔයා හරි වෙනස්න ඔයාම ගිය සතීහිටයට වඩ වෙනස්නී වෙන දඔයාට උත්න පෑන තිබත් කියීතිය ඇයි දැගව හරි නිවිලන. ඒ බොහරි වෙනක්වත් තුනාදිකට පැහැදිලිව සමාජීනුත් තුොවට කියයි. ඒතුරට ෙ ඔයා මනෝප්‍රාන්තික තත්වයක ඉන්නවා කියීල ඔගොල්ලට හිතෙනවනම් ඒ මනෝප්‍රාන්තික තත්ත්වයක් නම් ඒ බාහිර පැහදිලි ප්‍රසනය වෙනසක් වෙ තින් විදක් ෑන සමාජ. න මන ප්‍රාතිි ක ත් යක් මක මේ කාල මක ඔොල දැනම ඇතු ඉන්න කොට බුද් සනය දියුණුවත් නිකම්ම පිස්තුුවක් වගේ හිතන්න පුොුවන්. බුද්ධ සාාසනය ඇතුළි කතාව. ඇයි එච්චරට කාමයන්ගේ අන්ද මන්ද වෙලානි ඉන්නේ. ති නිසා බරපතලාර බුදයකින්. එතකොට සිහි නුවන සිහිියයි නුවනයි දෙක විපරීත උන්න ඇත්තං. ඒක රැකුණ ොත් පන්න අත්න හිරියොතා පමුතුෙන් රකිින්ඩ දෙයක් නෑ. ියතත් නිකම්මර න හිරියොතත් නැකුණොත් අමුතුුවෙන් ඉද්‍රිය සංවර පොඩක් කහැරැක ගන්න ඇහහින් රූප බල්ල ඔයා රගේදවේ හරගේ හදන් නිිපා ඔච්චර රපෝල්ට වශීවෙන් එපා රූපේ දිහා බලාගෙන රූපස්වාදේ මුසපත්වෙ නෑපිනත් නිකම් සංවරය මොකද ඉන්ද්‍රී සංහර කියන්නේ රප දැක්ව හම ප්‍රචාරදක්වනවා අත් ඇහෙරිය සබ්ද ඇහුනාම ඇහෙන සබ්ද ප්‍රතිචාරදක්වුණට සිහිනුවන තියෙන නිසා ඇහුණනාම ඔත්තර ප්‍රතිචාරදක්වනො මේ හනකොට ඇහුනෑගේ ිම් බලාගෙනඉන්නේ අපේ ක්‍රමේණම එහෙ කරමයා්‍ර පංච කරණයකට යන්න තිගතමයි අපේ ක්‍රමී හොඳදට ඇහෙනවා වෙනද වගේ ඇහවා ඇහුණා ම ඉතාම හොඳින් ප්‍රතිචාර දක්වනෝ. ඉතා මොඳින් ප්‍රතිාරදක්වන කියැන අර ඇලිම් ගැටීමම් මුලාවීම් තන්නා කිරීම කියනවධදිහතරට යන්නේ නැතුව ප්‍රතිචාර දක්වනවා ඒ එහෙම ප්‍රතිචාර දක්වල බලන්නකු කවදාවත් ඔහෙලාලට බනින්නේ කවුරු ඒ ලෝක ධර්මතාවී තම යාව සුරක්ෂිද කරන්නේ එහෙම මනුස්සේකට බනින්නේෑ කවුරු හොඳට බලන්නකු මටමට එ ඇවිල්ල බලන්නක ගල්ලග විසින්ම ධර්තාවය රකිනවා කවදාවත් කඩ නැතිවෙන්න ඒගෙදර. මේ ධර්මය තුළ ඇතිවෙන අයෝමය රැකවරණි ෝගල තේරෙන්නේ. ඒැනේ ඒමනුස්සයාට ධර්මතාවේ පරිසන් කරනවා. ඔය වනාන්තරවල හාමුදුර කවදාහරි වල්ල දන්න නැකු පිණනිුවම්පෑව කියලා මැරුණ කිය හල තියනෝද. සර්පේග්හල මැරුණ කිය හල තියෙනෝද. ලංකා පන්දහට වඩටන්න හාමුදුරු කැෑ. නිකම් මේ හවල් කැල න්න හාදුුකිණ පපොත්තල මේ අලික්්හල මැරිලා එහෙම කියල හල පී නෝද කර්මය කර්මයයි ජීවිතය කර්මයයි ආවශයි ගෙවුණන හමයි හෙම කැලේීම මැරිලේ යයි හැබැයි පින්නත්න ඕගොල්ලු හිතන විදියේ අවධානමක් නෑ එමීත් ධර්මතාව තමයි රකින්නේ ඒ අත්භූත දෙයක්ඒ වචනවල් පෙරලඩ බෑ ඒ අත්බූතයි ඒ මේ වචනවලින් කිව්වත් මානසික රෝගයක් කියලකයි. ඒකට ඇවිල්ල බලන්ද මොන්නත් තරන් රැකෙන ගිහියෙක් මේ ප්‍රතිපත්තිය ඇතුළේ හිටියොත් කවත් ධාවමත්යක් කඩනැතුමැරන්නේ. ධර්මතාවේ තමයි යාාව පරිසන්කරනන්නේ.ම සවබාදධර්ම රිදම විසින් හම වෙලා මව පිගඩ ලැස්ති. අපි සවභාව ධර්මතක ැටුමත්ම තියෙන්නේ. වධර්ම සසිදධ තමයි අනිත්‍ය දුකයි අනාත්මයි කියනෙ කැම්ම බලාකොම අනිත්‍ය වෙලා අනාත්ම වෙලවි පරිණාමයට පත්වල යනු රැල්ලක්වය න අමුත්තිතින් ඒරල්ලට අපි ඔරොත්තු දෙන්න න නිතා මේ අනිත්‍ය වෙච්ච ලෝකයක් නිත්‍ය සාරෙන් පිගන්න හිතක් ඇතුලෙේ ම ගඳරු කරන්නේ අනාත්ම රූපය ආත්මෝය පිගඩ ම ලෑස්ති වෙලන්නන්නේ එතු සවභාධර්ම නිත්මත මට ගැටුමක්තිය නේ ඔන්නවේ ගැටුම මයි අයිං කරගඩෝඩ. ඇතම රහත්කම කියන්නේ ස්වභාවිකත්වයමයි වෙන මොක් වදන්නම. අරහත්තේ ගැන ස්ොභාවිකත්වේදකතුවෙනවා. ඒ හැම වෙලාෝකම අනිත්‍ය අනාත්මය ඇතුළේ රිත්මය ඇතුළේ ඒක තමන්ගේ අභ්‍යන්තරය තුළ කිදාා බහිනෝ. හරිවිම ලස්සනයි ඒක පින්නත්මි. ඒය යගෙන් ලොකු සංකිරණ කතාවක්. එතකොට දැන් ඔහොම ඔගොල්ලට ඒවිදියට පිින්න්නත් ඉන්ද්‍රිය සංහරය ඇතිවුණමේ යාගේ සීලේ අමුතුුවෙන් රකිට දෙයක් නෑ හරිමං එන අද පන්සිල් ගන්නඩු හෙමෙක් නෑ. සීලේ රැකිෙන ගොඩ පින්නත් යාගේ හිත හරම එක ඟයි ඇයි? සිහිනුවන තිබ්බාට පස්සේ එයාගේ අභ්‍යන්තර සිත වික්ෂිප්ත වෙන්න නොයේ කෙ සැතුලි හැසිරවෙන්න. එයාගේ හිත හරිම එකගයි. එකඟ වනාට පස්සේ ලෝකයේ තත්තු ඒකට කියනවා සමාහිතෝ බික්කබේ යථාභූතම් පජානාති සමාහිතයි දැන් හිත හිත එකඟයි යථ අභූතම් පජානාති පජානාතිකව මොකක්ද තැපිසල්ලක මොකද පජානාතික වේ. අවබෝධ කරනවා කිය දැඟවුන්න තව ගැඹුරුව එකවෝද නොකද යථභූතම් පජානාති ඇත්ත මේ කවබෝධ වෙනවා නැත්තම එකම කක්ද අනිත්‍යයි යනාත්මයි කෙනෙක යතාූතයි අනිත්‍යයි යනාත්මයි කෙට යටත් නොවනු අබමල් රේනුවක දෙයක් කියන්න කෝගල්ල හැබුුණු තැමමයි මහලොකු දියුණුව කියන ඉතා කරන්නේ මේ දියුණුව ඇතුළේ අනිත්‍යයි අනාත්මයි කියෙනෙකට යටත් නොවනු අබමල් රේනුවක දෙයක් කියන්න මොනො හරි මොක කොත් කියන්න බෑ නි්‍යතාවය යනාාත්මයයි කියනෙ ලොක සදාාථනික ඇත්ත අන්නේ සධාථනනික ඇතලට සබඳන උන සවභාව ධර්මය රිත්මේ දැන්ඉන්නේ සවභාව ධර්මය රිත්ම තකොට තත්වූ පරිද්දි දකින්න කොටම පින්වත්නී එයා තුළ මේ ගත කරන ඇලිලා ගැටිලා මුලාවෙලා ගත කරන ජීවිත ගැනය කලකිරනවා ජීවිතය ගැන කලකිරනවා කියන්නේ මේ ජීවිතය පාවෙනවා කියන එක නමේ ඇලීම ගැන කලකිරවා ැටීම ගැන කල කිරෙනවා ඇතිඒ හරි සුන්දරයින එන කල කිරීම කෙනන ජීවිතේ පාවෙලාම් මහන වෙනවාගේ එකක් නෙමයි. ඒ එම් මතතය මේක ධර්මයක නිර්වේදය කියලා නිති්බිදා කියල ධර්මයකයන කල කිරෙනවා මේක ඇත්තම සිංහල වචනයක් න එක මේ වචන පාච්චි කරන්න මේක කලකිරීම නෙම මේකටඩා සුන්දර දෙයක් ඒකට සිංහල වචනයක් නෑ. ඒක ඔගුල්ලුම අදක් කින් ඩෝනක ජීවිතේ පාාවන්නේෑ. ඇීම ගැටීම මුලාවීම තන්න කිරීම කරපු එකට කල කරනවා මොන්නම් මෝඩ වැඩද මේ කරන දලා තියෙනෙ කියලා හරද සාක්ෂයෙන්ගෙන ඇතුළට ආ නොකතමයි නිබිදාා කියල කියන්නේ. ඊට පස්සේ නිබ්බිධ විරාගා නිබ්බිධාව නිසා විරාගේ නොවැල්ම හටගන්න ඕොලෝකේට නල් ඒ නොවැල්ම කියලා කියන්නේ පින්වත්න නොවැල්ම කියල කියන්නේ ඔගුලු කණබොන කෑම න පලදින්න දේවාලම ඔක්කම හොඳද පරිහිරණය කරනවා නොල්ම කියලා කියන්නේ අනිත්‍ය දුක අනාත්මවෙච්ච ලෝකෙට ඇලි් ලීමයි අයිංගල යන්නේ ඒ නොවැල්ම හට ගන්න ගොට පින්වත්න ඊට පස්සේ විරාගා විමුක්චති විමුක්චති කියන්නේ මිදෙන අයා එයා මිදෙන්නේ සිතින් ගෙදරත්තරින්නෑ සිතින් මිදනවා මොකේද පංචස්කන්දී මිදෙනවා. ංකිව දරුව වෙනුව වැඩරන්නගගේ යම් අමගේම හිතට දන්නා කරනවා කියලා එයා එයාගේම හිතට තන්නහා කරන එක නවත්තලදානො මින් දෙනවා. ඒ මිදුු නහම අත්තිෂයින්ම ස්වභාවිකයි ඒ ස්වභාවිකත්තය ඇතුළේ අට ජීවිතය අතැහැරුණුත් ඒ ස්වභාවිකතය ඇතුළේ අත හැරරිච්ච කියන නඇත වවි කර යන්න අය උප දින්නේ. එතුර එයාගින පිරිව බෑවා කියලා අස්වා භාවිකත්ය ඇතුළේ තමයි සසර පැනවෙන්නේ ස්වභාවිකත්ය ඇතුළේ නිවනයි පැනවෙන් සම්පූර්ණ නිවිලියයන. එ මේ විඩාව සංසිදීම පීඩාව කනස්සල්ල ඕ කොමැනිිවිලයනො එති ඒක බොහොම සුන්දර කතාවක්. එති ඒ සුන්දර කතාව සම්පූර්යෙන් මානසික වෙනස්කම් ටිකක් ඇතුලේ වෙනේක් නික් ඕගොල්ලෝ එලිය කරන වැඩ ඇතුලි වෙනක් නෙමේ හොඳයි අපට දැන් බොහොම දීර්ග වෙලාපෑයිකට ඇඩි දීර්ග කාලයක් ඇවිලාතිය නො පිදේශනාව සමාප්ත කරනවා. බැහැම දෙනාටම අත්තිශය සොඳුරු මේ විමුක්තිය ටිකටි ස් පරස් කරන්න. එක එකතුවෙලා බලන්න අත්තිශ්‍යයින්ම හිත ප්‍රීතිමත්වෙයි. ඒකට එකතුල බලන්න සමාර්දවසලට නින්ද නැතුව මේ ධර්මයත්තක් ඉන්න පුලුවන් දවසක් ක නෝ. එදාට පින්වත්නී ලෝකයට අර්ථය යන්න. එදාට තමයි ඕගොල්ලන්ට මේ භාගතු බුදුරජාණන් වහන්ේ තරම් ඔගොලමු සැපේට පත් කරපු කෙනෙක්නෑ. නිවන් සැප කියලනි කියන්නේ ඕගල දන්නේ කාමාස්වාදය සැපේ විතර හැබැයි නිවන් සැපේ කියන එක කාමාස්වාද සැපෙන් පිත් දහකින් පංගුවක් කියලවත් ඟගු කරන්න ඒ ඒ එක බෙදන්න බෑ ඒ ස්තීර සදාාතනක සැපයක් ඒ ස්තීර සධාතනිකත්වයට එක තුනාට පසේ තාම ස්වභාවිකයි අස්වාභාවික නෑ මෙලු බැල්මටවත් හොයන්ඩ බෑ හැබයි ඒ ස්භාවිකත්තයට අපට සමවදන්න පුළුවන් එ බඳු ස්වභාවිකත්වයට සමවැදීම නම්මූ අමානිවන් පිණස්ස බගේ අ්‍යන්තරේ වෙනස් කර ගැනීමට මේ උතුම් බුද්ධදේශනා උපකාර වේවා